උභය පාතිමෝක්ෂය බුරුම සංකායනාවෙන් ශුද්ධයට පත්කළ සිංහල අනුවාද සහිත උබය ප්‍රාතිමෝක්ෂය මහාචාරය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ප්‍රස්ථාවනාව සම්පාධකවරු ගොඩිගමුවේ සෝරත ස්ථවීර පණඩිත කනදුල්ලේ රත්න රන්සි ස්ථවීර හැඳින්වීම විනෝනාම ශසනස්ස ආයු විනය නම් ශාසනයාගේ ආයුෂයි මෙයින් භික්‍ෂූන්ගේ ශික්‍ෂා ගරුත්වයත් සම්බුද්ධ ශාසනයේ ජීවණයත් පිළිබඳ අවධාරණයෙන් කළ පරිච්චේද නියමයක් හෙළිකරයි සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනාකොට වදාළ චිරස්ථායි ක්‍රියාමාර්ගය විනය නමින් හැඳින් වූවා මෙන්මඒ අනුගමනය කිරීම භික්‍ෂ වංශයේ දියුණුවට මෙන්ම ශාෂනයේ පැවැත්මටත් හේතුවන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථවල සොයාගතහැකිය කොතරම් වැදකත් දෙයක් කොට සලකා වධාරණ ලද්දේ දැයි කියතහොත් පසලොස් තිනකට වරක් ශික්‍ෂාවන් සහිපත් කරගතයුතු බවත් එසේ නොකිරීම ආපත්තියක් එනම් වරදට හේතුවන බවත් වදාළහ තමාට තමාම වංචා සහගත නොවීමේ පදනම මත ගොඩනගන ලද භික්‍ෂ ජීවිතය පිළිබඳ මනාපාලනයක් විනය ශික්ෂාවන්ගේෙන් සිදුකෙරේ එහෙයින් වරදත් ඊට සුදුසු දඳුවමත් නොසඟවා විනේශික්‍ෂාවන් ගරුතන්හිලා සලකන භික්‍ෂූන් නිසා ශාසනය චිරස්ථායි වීම ගැන කවර කතාද උබය ප්‍රාතිමෝක්ෂය සියලුම විනේශික්‍ෂාවෝ පස්මහා පොතකින් පරිමිතයහ එක පාරාජික දෙක පාචිත්තිය තුන චුල්ලවගග අ මහාවගග පහ පරිවාර වශයනිී. එයින් පාරාජික පාචිත්තිය යන ග්‍රන්ථ දොයහි වදාළතාත් ආඥඥා දේශනාවන් ඉතා සංශිප්ත කොට සකස්කළ ශික්‍ෂා සංග්‍රහයකි උබය ප්‍රාතිමෝක්ෂය. භික්ෂූන් හා භික්‍ෂණීන් පිළිබඳ ප්‍රාතිමෝක්ෂය හෙයින් මේ නම් විය සර්වචඥ්‍ය ශාසනයට ඇතුළත්ව විසිවිය සම්පූර්ණ වීමෙන් අදිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ ලැබූ භික්ෂුව විසින් රැක්කයුතු ප්‍රාතිමෝක්ෂය, උද්දේශවාර පරිච්චේද පහකින් පරිමිත වූ අතර, භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂය අතරකින් යුක්තය. භික් භික්‍ෂණී ශාසනත් දොයම නිර්මලව පැවති යුගයේ උබ ප්‍රාතිමෝක්ෂය වැනි ශික්ෂා සංග්‍රහයකින් ලද පහසුවත් අවශථාවහා ප්‍රයෝජනයත් පිළිබඳ යමක් සිතාගත හැක්කේ අනිත් විනයග්‍රන්ථ අතර උබහ ප්‍රාතිමෝක්ෂයට හිමිවන ස්ථානය ගැන සලකා වැැලීමනි යාම්ීම් ඉදුම් හිටුම් කෑම්බීම් වැනි ඉතා කුඩාකරුණෙහි පටන් භක්‍ෂුත්ය විනාශවී යාම දක්වා වූ ලොකු කරුණුත් මාතෘකා සංග්‍රහයක් වශයෙන් සකස් වූ ප්‍රාතිමෝක්ෂය වින සාගරයට බැසගන්නවුන්ට විෘත කළ තොටක්වැිය. අද භික්‍ෂණී ශාසනයක් නැත. මතු ඇතිවිය හැකිද නොවෙයි. එහෙන් භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂයද ඉදිරිියයටත් ගෙනයාමිහි අවශ්‍ය බවක් නොපෙනේ අද පමණක් නොව අනුරාධපුර රාජගානයෙන් මෙපිට ලක්තිව භික්ෂණී ශාසනයක් ගැන තොරතුරු අනාවරණය නොවේ එහෙත් ඉතා මෑතක් වනතුරුම ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ටීකා විස්තර කතා ආදිය සැපයු ආචාර්වරු භික්‍ෂණී ප්‍රාධිමෝක්ෂය අමතක නොකළ ක්ෂුව පමණක් සාධාරණ ශික්ෂාවන් සංග්‍රහකොට ප්‍රාතිමෝක්ෂය පිළියල කිරීම අදට මෙන්ම එදාටද ප්‍රමාණ විය ශික්ෂාගෞරවය ධර්මගෞරවය හා ග්‍රන්ථගෞරවය ගැන සැලකු ඇදුරෝ පෙරපැවති පරිදීම තිබෙන්නට හලමු වෙනසක් නොකළහ අපි දු මෙහිදී ඒ අනුගමනය කළමු අපේ සංස්කරණය ්‍රී ලංකා ස්වේජින් නිකායික මහාසංග සභාාව අනුමතිය පරදිී වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැතියේය සෑමවර්ෂයකටම ජනවාරිහෝ පෙබරවාරි මාසයේ නියමිත දිනේකදී ඒසිදූය. සිරිත් පරිදි අදත් ඒසිදු කෙරේ. එහිදී ස්වේජි මහානායක මාහිමය නැතුළු මධ්‍යම නවක, සෑම භික්‍ෂුවක්ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය එසේම සාමනේර්වරු හතර බනවර පාඩම් දිය යුතුය. ඉකුද වර්ෂයහි පැවැත්වූ මේ ධර්ම පරේෂණයේදී ඊට සහභාගිවනු කැමති භික්ෂුවරයකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදුවිය අපටද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු අනුවාදය සහිත වූ ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩිකලක් ගත නොවූ බව පෙනින එහෙත් එය පෙරලා බැලීමේදී අප තුළ ඇති වූ බලවත් සංවේගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම අනුවාද සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කළේය එතරම්ම ඒ පිටපත වරදිින් ගහනව පැවතියේය විනය පරීක්ෂණවලදී නැතිවම බැරි පොත්පීංචක් වශයනුත් විනේ ශික්‍ෂාවන් පිළිබඳ භික්ෂුවගේ අත්පොත වශයනුත් වැදගත්තුූ. ප්‍රාතිමෝක්ෂය සැලකිලිමත්ව මුද්‍රණය කළයුතුව තිබියදී සෝදුපත් බැලීම ගැන සලකිල්ලක් නොදක්වා ඇතිබෝ පෙනේ ගියේය. වර්ධවා මුද්‍රණය කරනම ලද ශික්‍ෂාවන් පිළිබඳ පාලි පාටයක් කටපාඩම් කිරීමට සැලැස්වීම විනය අපරාදයකි. විනය අවිනය කිරීමකි, ප්‍රාතිමෝක්ෂය හදාරණ ශිෂ්‍යයා එහි වරද තැන් නිවරද කරගනිමින් ඉගනීමට තරම් හැකි වියෙක් නොසිටී මෙවැනි දූෂිතව මුද්‍රණය කළ පෙළපොත් විශේෂයෙන් වාචෝදගත කළ යුතු පොත්, මුද්‍රදෝෂ පවා පහ නොකට ඔවුන් වේ ැබීම අසාසනිකයි. කරුණු මෙසේ හෙන් හැකිතාක් දුරට වැරදිවලින් තොරව පාවිච්චියයට ද පහසුවන පරිදිී මෙවැනි පොතක් සකස්කිරීමේ අදහස පහලවීමේ හේතුව යට සඳහන් කළ කාරණය බව කියනු කැමැත්තෙමු. මේ දිනවල බුරුම රට පැවැත්වන චට්ටමහා සංගනා සංගායනාවෙන් ශුද්ධියයට පත් කළ විනය ග්‍රන්ථ මේ කටයුත්තෙ හිලා ගුරු කොට ගතිමු ටත් පහසුවෙන් තේරුම් ගතහැකි පරිදි අදහස පමණක් ඇතුළු වනසේ අනුවාදයද සකස් කළෙමු මෙහිලා විස්තර කළ යුතු බොහෝ තැන් ඇතත් දීර්ග විස්තර ලියවුුණු පොතපත සුලබව ඇතිහෙන් විශේෂතැන් කීපයක් උපුටා උපග්‍රන්තය වශයෙන් පිළියල කරන ලද්දේ විනි එගෙනගන්නා පැවිදි ශිෂ්‍යයන්ගේ පාවිච්චියයටද ඇති පහසුව සලකාගෙනයක් රුණු මෙසේහෙන් කුඩාව්ුවද මේ වටිනා ග්‍රන්තය අප අදහස් කළ පරිදි පොතක් නැතිකමේ පාඩුව පිරිමසා ලීමෙහි මෙන්ම පවිද්ධන්ගේ විනේ ගිනේ මෙහිත් අල්පමාත්‍ර වූ හෝ ප්‍රයෝජනයක් වන්නේ නම් එ අපගේ උත්සාහේ වටිනා ප්‍රතිඵලය කොට සලකමු. උපකාර අනුශමති මේ කටියයුත්තෙහිදදී අපට ලැබුණු උපකාර අතර උගත් ධර්ම දරයානන් කෙනෙකු වශයෙන් හා ධර්මග්‍රන්ථ කතෘුවරයාණන් කෙනෙකු වශයනුත් අද ලෝකයා පිළිගත් අපගේ ගුරුදේව අතිගරු ආචාරය රේරුකාණය චන්දමිමල මහා ස්තවීර ස්වාමිපාදයන් වහන්සේගෙන් ලැබුණු ප්‍රදේශහා ප්‍රස්ථාවනාවක් සපයාදීමෙන් කළ මහගූපකාරේද ගරුකොඩ සලකන අතර තිසරණ සරණින් හා සෞමුරු බෙලෙන් නිදුකින් දිනේවායයි ආශිංසනය කරමු මේ බුද්ධ ජයති වර්ෂයේ කුදු මහත් කටයුතු රසක ව්‍යවෘතව සිටින හෙනුත් ඒ අතර ගිලනෙකු වශයෙන් පසුවන්නට සිදු වුණු හෙවුණුත් මේ කටයුත්තට සහයෝග දෙමින් අප සමඟ ක්‍රියා කළ දැනට හම්බන්තුන ශ්‍රී ගුණානන්ද පරිවෙන ආධිපති පණ්ඩිත කනදුල්ලේ රතන රන්සිී ස්ථවීරයන් වහන්සේද මෙහිදී කෘතච්චදා පූර්ුවකව සිහිපත් කරමු බුදුසුන බැබලේවා. මේට ලෝ වැඩකැමති ගොඩිගමුවයේ සෝරත ස්ථවීර ශ්‍රී ලංකා ස්වජින් නිකායික මහාසංග සභාවේ සමලේඛක. බුද්ධ වශධදසාරසිය අනුනමය විවහාරවශෂ එද්දාස් නමසේ පණහය මාර්තු එක දින පොකුණු විට ශ්වී විනයාලංකාරාමයේ දීය. ප්‍රස්ථාවනාව චාර රේරුකාණය චන්ඳදවිමල මහා ස්තවීරයන් වහන්සේ විසින් සම්පාධිත. මහා කාරුණෙකු වූ අප භාගෙවත් අරහත් සම්යයක් සම්බුද්ධයන් වහන්සේ විසින්. තමන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්‍ෂූ භික්‍ෂණීන් හට පරූපවාද විරහිතව ජනප්‍රසාදය ඇතිබ සුවසේ ජීවත්වී හැකිවනු පිණිස හා, අපාය දුක්කයෙන් මිදිය හැකිවනු පිණිසද ්‍යාන අභිඤ්ඥා, මාර්ගඵල සංඛාත උත්තරී මනුෂ්‍යධර්මයන් ඇතිකරගත හැකිවනු සඳහාද. පරූපවාදිය ඒ ආදයට හේතුවනදෙන් මුදවා භික්ෂ භික්‍ෂුණීන් ආරක්ෂා කරනු පිණිස පනවා වදාල බොහෝ නීති ඇත්තේය. ඒවාට සසුන සිකපද යැයි කියනු ලැබේ. බදු වහසේගේ පිරිණිවීමෙන් පසු චිරකාලයක් සසුන පවතින්නට සැලැස්වීමත් සිකපද පැනවීමේ එක් කණනකි ඇතැම් බුදුවරයෝ ශ්‍රාවකයන්ට සිකපද පනවති ඇතැම් බුදුවරයෝ සිකපද නොපපනවති සිකපද නොපනවන්නා බුදුවරුන්ගේ සසුන් ඒ බුදුවරුවන්ගේ හා බුද්ධානු බුද්ධ ශ්‍රාවකයන්ගේ ද පිරිණිවීමෙන් පසු නොබෝ කලකින් අතුරු දහන්වෙේ සිකපද පණවන්නා වූ බුදුවරයන්ගේ සසුන බොහෝකල් පවතී ශ්‍රාවකයන්ට සිකපද නොපැනවූ විපස්සී සිකී වැස්සභූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නොපැවති බවත් ශ්‍රාවකයන්ට සිකපද පැනවූ අකු සඳ කෝනාගම කාශ්‍යපයන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝකල් පැවති බවත් අප බුදුරජාණන් වහන්සේ විසින් සැරයුත් මහතරන් වහන්සේට වදාාරණ ලද්දේය. පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම සම්බන්ධය නැත්ත වූ විනේනීති ටිකම බුදුසොසුනට මහතාරක්ෂාවකි ඒටික නොමැතිනම් කැමති කැමැති අය සීරු හැද පොරොවාගෙන භික්‍ෂූන් හැටියට පෙනී සිටිමින් බුදු සසුන විනාශ කරන්නාහුය සුගේ කාලයේ තාපස භික්‍ෂූහූ යැයි කියමින් රටපුරා හැසුරුණු පිරිසට බුදුසසුනට ඇතුළුුවන්නට ඉඩ නොලැබුුණේද ඒ නීති රැස නිසාමය. ඔවුනට මේ බුදුසුනට ඇතුළුුවන්නට ලැබුණානම් මහා ශාසන හානියක් වනු නොවනුමානය. ලෝකෙහි භික්‍ෂු පිරිසතරම් නීතිකරුක තවත් පිරිසක් නැතයැයි කියයුතුය. බුදුන් වහන්සේට විනය නීති නැත්තේ ප්‍රාශ්වාස ප්‍රාශ්වාස දෙක ගැන ඇසිපිය හෙලීම ගැන පමණයයි කේතුය හිඳගැනීම නිදාගැනීම ගමන් කිරීම, සවරු පිණිස වස්ත්‍ර සැපීම සිවුරු කැපීම, මැසීම, පඩුපෙවීම ඇැඳීම, පෙරවීම, අතරේක සිවුරු ලබා ගැනීම, දීම ගැනීම පරණසිවුරු සේදීම ාත්‍රය පිළියල කිරීම, පාත්‍ර තබාගැනීම, පාත්‍රය පරිභෝග කිරීම පිණුසිංගායාම ආහාර පිළිගැනීම වැලදීම අනුන්ටදීම සනසුන් පිළියල කිරීම, සෙනසුන් පරිභෝග කිරීම, බෙහෙත් සැපයීම පිළිගැනීම, පිළිගත් බෙහෙත් තබාගැනීම බෙහෙත් වැලදීම පාවහන් කූඩා භාජන ආදී වස්තුූන් පරිභෝග කිරීම දත් මැදීම මුව දෙවීම අත්පාසේදීම වතුරනෑම කියල ගැසීම මළමුත්‍ර කිරීම හිසකේ කැපීම රැවල කැපීම කතා කිරීම ස්ත්‍රීන් ඇසුරු කිරීම් දහම් දෙසීම් ගමහි හැසිරීම් රජුන් ඇසුරු කිරීම් ගුරුන් ඇසුරු කිරීම් ගෝලයන්තැනීම් ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම් තමන් ආගන්තුකයක වශයෙන් අන්තනකට ගිය කලහි ඇසිරීම් පැවිදිකිරීම් උපසම්පදා කිරීම් සග සතුදේ පරිහරණය කිරීම් යනාදී නොයෙක් කරුණු ගැන භික්‍ෂූන්ට සිකපද ඇත්තේය. භික්‍ෂු පිරිස සම්පූර්ණයෙන්ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ සිකපද සමූහය නිසාය ුදුරජාණන් වහන්සේ විසින් පණවා ඇති බොහෝ සිකපදය නතුරෙන් භික්‍ෂූන් විසින් පොහෝ දිනය අනහි මසකට දෙවරක් සීමාවකට රැස්ව පොහෝ කිරීමම් වශයෙන් එක් භික්‍ෂුවක් විසින් සඟ මැද හිද උදසීමටත්. එනම් කීමටත් අන්‍ය භික්‍ෂූ විසින් අසාගෙන සිටීමටත් නියමිත ප්‍රධාන සිකපද සමූහය බික්හු ප්‍රාතිමෝක්ෂ නම් වෙයි භික්ෂණී හට පොහෝ කිරීම් වශයෙන් භාවිතයට නියමිත ප්‍රධානසික බද සමූහය භික්‍ෂණී පාතිමෝක නම්වෙයි. එයින් භික්කු පාතිමෝක්ෂයෙන් නිධානු දදේශය පාරාජික උද්දේශය සංගාධිශේෂ උද්දේය අනතු උද්දේය විත්තාර ද්දේශය යන උද්දේශ පහකින් හා සිකපාද දෙසිය විශසකින් යුක්තය. භික්‍ෂුණී ප්‍රාතිමොක්කය අනියත උද්දේශය හැර ඉතිරි උද්දේශ හතරකින් යුක්තය. පාතිමොක්හ නම්වූ මේ ග්‍රන්ථය, සියලූ භික්ෂූ විසින් විනිශ්ෂය සහිතව ඉතා හොඳින් උගත යුත්තකි. භික්‍ෂූන්ට සෑම කල්ලෙහිම පාඩම් තිබියේ යුත්තකි. එබැවින් බුරුමේ බොහෝ සංගාරාමවල වස්කාලය තුළදී වර්ෂයක් පාසාම, නවක මධ්‍යම ස්තවීර සකළ භික්ෂූන්ගෙන්ම ප්‍රාතිමෝක්ෂය පාඩම් ගනිදී. දිනපතා සවස තුනුරුවන් වැදීමෙන් පසු සම දෙනාම එක්ව ප්‍රාතිමෝක්ෂයෙන් යම්කිසි කොටසක් සජ්ජානා කිරීමද එරට බොහෝ පන්සල්වල අවදින චාරිත්‍රයකි. විනේ පිටගේට අයත් පොත පත අතුරෙන් පාරාජිකා පාලිය පාචිප්තිය පාලිය යන පොද්දෙකෙහි ඇත්තේ පාතිමෝක්ෂයට අයත් සිකපදවල විස්තරයකි. ඒ විස්තරයට මේ සිකපද සමූහය මාතෘකාවන බැවින් ප්‍රාතිමෝක්ෂයට මාතිකා පාලිය යයිද කියනු ලබේ. පාතිමොක්ක යන වචනය මේ ග්‍රන්තයට පමණක් නොව ඒ සිකපද රක්්නා වූ භික්ෂුවගේ සීලයටද නමකි. පාතිමොක්ක යන වචනය තේරුම පාතිමොක්කන්ති අතිමොක් අති පමොක්खाං අති සෙට්ठන් අති උත්තමන්තී අත්හෝ යැයි කංखा විතරණී අටුආවෙෙහි දක්වෙන පරිදි ඉතා උතුම්දේය යනුයි. මේ සීලය බිඳුනොත් භික්ෂූතුවේද නැතිමන බැවින් භික්‍ෂුවගේ ඉතා උතුම්දය ප්‍රාතිමෝක්ෂ සංගොර සීල නම් වූ ඒ සීලයයි සීලතා ඉතා උතුම්වීමෙන් ඒට අයත් සිකපද සමෝහය වූ මේ ග්‍රන්තයද ඉතා උතුම්වෙයි. ඉතා උතුම් දේවූ මේ ප්‍රාතිමෝක්ෂය පොතක් වශයෙන් මුද්‍රණයට පැමිණිවේ යුත්තේ ද ඉතා උතුම් ලෙසටය. රන් විදී පත්වල වෝද ලියා තැබීමට සුදුසු මේ පොත ඇතමුන් විසින් බාලකඩදාසිවල අසෝභන ලෙස මුද්‍රණය කරවීමෙන්ද හරි වැරදි බැලීම් පවා සැලකිල්ලෙන් නොකොට ඉතා අපිරිසිදු ලෙස මුද්‍රණය කරවීමෙන්ද සිදුකරතිබෙන්නේ විනේශික්ෂාකාමීන්ගේ සිත් කම්පාකරවන අපරාදයකි ගොඩිගමුව සෝරත පණ්ඩිත කනදුල්ලේ රතනරන්සියන ස්ථවීරවරුන් විසින් බුරුම සංගායනාවෙන් සුද්ධයට පැමිණ වූ පොත් අනුව සංසෝධනය කොට සුගම අනුවාදයකින් ද යුක්තකොට සෝභන ලෙස මේ උතුම් පොතට නිසි ගෞරවයදී මුද්‍රණයට පැමිණීමෙන් කරතිබෙන්නේ බුදු සොසුනට ඉමහත් සේවයකි මෙය විනේ ගරුකයන්ගේ ප්‍රීතියට ද හේතුවනු ඇත. මීට ශාසන ස්ථකාමී රේරුකානේ චන්දවිමල ස්ථවීර. සංහ උපෝසත කිරීමේ ක්‍රමය සංඝ උපෝසතය ගැන දතියුතු කරුණුම්. නභික්හවේ සංගහ මජ්්‍යයේ අනජ්ජිට්ටේන පාතිමොක්කං උද්දේසි තබ්බං යෝ උද්ධස්සේය ආපත්ති දුොක්කටස්ස යැයි වදාරා ඇති බැවින් සීමාවට සංඝයා රැස්වූ පසු පාමුොක් උද්දෙසීම සඳහා සම්මුතියලත් භික්ෂුවක් විසින් සංඝ ස්ථවීරයන් වහන්සේට හෝ අන්‍ය විනේදර තෙරනමකට හෝ ආරාධනය කළීතුය ආරාධනය ලැබූතරුන් වහන්සේ විසින් පාමුොක් උදසීමට කලින් ආරාධනය කළ භික්ෂුවගෙන් විනය විචාල යුතුය එසේ කළ යුත්තේද සම්මුතිය ලබාගෙනය ආරාධනා කළ භික්‍ෂූුණන් වහන්සේ විසින් විනය ප්‍රශ්න විසන්ඳිය යුත්තේ ද සම්මුතිය ලබාගෙනය. විනය පුච්චක සම්මුතිය හා විසජ්ජක සම්මුතිය, තමතමා විසින්ම ද කරගත හැකිය. තමන් විසින්ම කර ගැනීමට දැනට පවත්නා චාරිත්‍රයයි. ආරාධනා ආදිය කරන හැටි මතු දක්වනු ලැබේ. එහිදී තිස්ස දත්ත, යන නම් යොදා වා්‍යය දක්වුණු ලැබේ පෝය කිරීමේදී ඒ තැන්වලට ඒ අයගේ නම් යොදා ගතයුතුය. එක ආරාධනය කිරීමට සම්මුතිය ලබා ගැනීම සුනාතු මේ බන්තේ සංගහෝ යදි සංගස්ස පත්ත කල්ලං අහන් ආයස්මන්තං තිස්සං පාතිමොක්ක කුද්දං අජ්්‍යසයං මෙසේ සම්මුතිය ලබාගෙන මතුදැක්වෙන වාකය තුන්වරක්කයා ආරාධනය කළේතුයි. ආරාධනා කිරීම සංහෝ බන්තේ ආයස්මන්තං තිස්සං පාතිමොක්ख උද්දේසං අජ්්‍යේසති උද්ධස්සතු බන්තේ ආයස්මා තිස්සෝ පාතිමොක්खाං තුන්වරක් කියන්න දෙක දේශක භික්ෂුවගේ පිළි වදන්දීම ආම උද්දිස්සා මහං ආවුසෝ මෙසේ කියා ඇරයුම පිළිගෙන මතුවෙන වාකය කියා විනය පුච්චක සම්මුතිය ලබාගත යුතුය විනය පුච්චක සම්මුතිය සුනාතු මේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං අහ ආයස්මන්තං දත්තං විනයන් පුච්චේය. ආරාධනය කළ භික්ෂුව මතු එන වාක්‍ය කියා විසජ්ජක සම්මුතිය ලබාගතයතිය. විසජ්ජග සම්මුතිය. සුනාතුමේ බන්තේ සංහෝ යදි සංගස්ස පත්ත කල්ලං අහ ආයස්මතා තිස්සේන විනයන් පුට්ठෝ විසජ්ජයම් තුන දේශක භික්ෂුවගේ විනය විචාරීම සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේනච උපෝසතස්ස ඒතානී පුබ්බ කරණන්ති වූච්චති යනුවෙන් දැක්වෙන උපෝසතාගාරයට සංඝයා රැස්වීමට කලින් කළයුතුවන උපෝසතාගාරය හැමදීමය පහන් දැල්වීමය පැන් තැබීමය අසුන් පැනවීමය යන හතර කිස කොට නිමවීද ආරාධනය කළ භික්ෂුවගේ පිළිතුර දැනට සූරයාලෝකයේ ඇතිබැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජන නැත සෙසු වත්තුන කොට නිමවීය ප්‍රශ්නය ද පාරි සුද්ධී උත්තුකානං බික්හු ගණනාච ඕවාදෝ. උපෝස තස්ස ඒතානී පුබ්බකිච්චන්ති වූච්චති. යනුවෙන් දැක්වෙන පූර්වකෘත්තියන් සම්පූර්ණමනු පිණිස ගෙනලද චන්ද පාරිශුද්දීන් සංගයාහට ආරෝචනය කොට නිම වීද පිළිතුර ශීමස්තක සියලු භික්‍ෂූන් වහන්සේම මෙහි රැස්වී ඇතිබැවින් ගෙනෙනලද චන්ද පාරිශුද්ධියයක් නැත්තේය. ප්‍රශ්නය ඉරතුව වනාහි හේමන්තය ගීම් හානය වස්සානය යැයි තුන් වැදෑරුම් වෙයි එයින් දැනට පැමිණැඇති යුරුතුව කවරේද. පිළිතුරු දෙනු. ප්‍රශ්නය එක්කෙක් ඉර්තුවක පක්ෂ අටබැගින් නැත්තේය පැමිණ ඇත්තා වූ මේ ඉරුතුවේ ඉක්ම ගිය පක්ෂ කෙතෙක් ද ඉදිරියට ඇති පක්ෂ කෙතෙක් ද මේ පැමිණතිබෙන පක්ෂය කීවෙනි පක්ෂයද පිළිතුරු දෙනු ප්‍රශ්නය දැනට මේ සීමාව රැස්ව ඉන්නා භික්‍ෂූන් වහන්සේලා කොතෙක් වන්නා හුද ගණන කියනු ප අවවාද ලබාගැනීම සඳහා භික්‍ෂණීන් විසින් කර ඇති ආයාචනය සංඝයාට හට සැලකොට නිම වීද. පිළිතුර මෙ කළ භික්‍ෂණීන් නැති බැවින් එබඳු ආයචනයක් නැත්තේය. ප්‍රශ්නය මේ හතර සංඝයා සීමාවට රැස්සූ පසු තාමොක් උදෙසීමට පළමුුවෙන් කළ යුතු බැවින් පූර්ුවකෘතිය යැයි කියනු ලැබේ උපෝසතෝ යාාවතිකාච බික්හු කම්ම පත්තා සභාගා පත්තිියෝච නවි්ජන්ති වජ්්‍යනීයාච පුග්ගලා තස්මිං න හොන්ති පත්ත කල්ලන්ති වුච්චතියයි. අට්ටකතාචාරයෙන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි උපෝසත කර්මයට සුදුසු කාලය චතුරන්ගේකින් යුක්තව යුතුය උපෝසතය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසී පන්නරසී සාමගගීය යැයි දිනවශයෙන් තුනක්ද සංඝ ගන පුග්ගලයැයි කාරක වශයන්ගේ වශයෙන් තුනක්ද. සුත්තුද්දේශය පාරිසුද්ධි අධිට්ඨානියයයි කර්තු ව්‍යාකාර වශයෙන් තුනක්දවෙයි. මේ කරුණු ලබන උපෝසත දින වශයෙන් කිනම් උපෝසතයක් ද පිළිතුරු දෙනු. ප්‍රශ්නය කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසතයක්ට පිළිතුර කාරක පුද්ගලයන්ගේ වශයෙන් සංඝ උපෝසතයයි. ප්‍රශ්නය කර්ථ ව්‍යාකාර වශයෙන් කිනම් උපෝසතයක් ද පිළිතුර ර්්‍යභ්‍යාකාර වශයෙන් සුත්තුද්දේශ උපෝසතයයි. සුත්තුද්දේ ස පෝෂතයයි කියෙහියට හතර නමකට නොඩු භික්ෂ පිරිසක් එක්සීමාවෙහි අත්පස නොපිරිහලා වැඩසිටිය යුතුයි. එපමණ භික්‍ෂූහු මෙහි වැඩසිටින්නනාාහුද පිළිතුර එසේය වැඩසිටින්නන්න හොය. ප්‍රශ්නය පැමිණ සිටින භික්ෂූහ වස්තු සභහග ආපත්තිවලින් විදුනාහුද පිළිතුරු එසේය ඇවැත් දෙසීමෙන් පිරිසිදු වූ වාහුය. ප්‍රශ්නය ගෘහස්ථාදී එක් විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැර කොට නිමවීද පිළිතුර එසේය නිම වීය ඉක්පිති පාමොක් උදෙසන ස්තවීරයන් විසින් මෙසේ කයුතුය මේ චතුරන්ගේෙන් යුක්ත කර්මයට පත්ත කල්ලය යැයි කියනු ලැබේ. උබ්බ කරන පුබ්බකිච්චාණ සමාපෙත්වා දේසිතා පත්තිකස්ස සම්මක්ගස්ස බික්හු සංගස්ස අනුමතියා පාතිමොක්කං උද්දිස්සිතුම් ආරාධනන් කරෝම. මෙය කීකල්හි සංගයා විසින් සාධකාර දිය යුතුය ඉක්බිති ඥත්තිය කියා පාමුක් උදෙසිය යුතුය පාමුක් උදෙසීමේදී හතර ප්‍රාරාජිකාව පමණක් උදෙසා නිම කරතහොත් උද්දිිට්ඨංකෝ ආයස්මන්තෝ නිධනං උද්දිිට්ඨ චත්තාාරෝ පාරාජිකා දම්මා සුතාකෝ පනායස්මන්තේහි තෙරස්ස සංහාාදි සේසා දම්මා යනාදී පාටෙන් අවසංකර එම පාටය අවසානයේදී පාරාජිකුද්දේසෝ දුතිියෝ කියා අවසන් කළ යුතුය සංඝාධි සේසු උද්දේශය දක්වා දෙසූ කල උද්ධෙට්ඨංකෝ ආයස්මන්තෝ නිධානන් උද්දිිට්ठා චත්තාාරෝ පාරාජිකා දම්මා උද්දිිට්ठා තරස සංගාදි සේසා ධම්මා සුතාකෝ පනායස්මන්තේහි දේ අනියතා දම්මා. යනාදී පාටෙන් අවසන් කර එම පාඨය අවසානයේදී සංඝාධසේසෝ උද්දේශෝ තතියෝ කියා නිම කළ යුතුය. අනියතුද්දේශය දක්වා උදෙසුවහොත් උද්දිිට්ठන්කෝ ආයස්මන්තෝ නිදානන් द্दठ ච පාරාජිखा धම්මා उदදි्ठा තෙරස සංහදිශේසා धම්මා उदදිි्ठा दේ අනියතා धම්මා सुுथाको පනාස්මන්तेේහි තිස නිසග්‍ය පාචित्या धම්මා යනාදी පාටෙන් අවසන්කර එම පාठය අවසානේදී අනියතුुද්දේශෝ චතුथෝ किා අවසන් ළයුතුය අනයතුද්දේශය ඉක්මවා දේශනා කරතහොත් සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂයම උද්දේශය යුතුය. එසේ උදෙසෝ කල ප්‍රාතිමෝක්ෂයහි එන පරිදීම අවසන්කොට විත්තාාරු දේශෝ පංචමෝ කියා නිම කළ යුතුය. සිංහල භික්ෂු ප්‍රාතිමෝක්ෂය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ස්වාමීණ සංගතෙමේ මා කියන්නක් අසාවා අද පුුණුරැසි පොහෝ දවසය. ඉතින් සංඝයාගේ පොහොය කිරීමට සුදුසුකාලය පැමිණියේ නම් සංගතෙමේ පොහොය කරන්නේය පාමුක් උදෙසන්නේය සංඝයා විසින් කළ යුතු වූ පූර්ුවක් කෘත්තිය කොට නිමවන ලදද එසේනම් ඇවැත්නි පිරිසිදු බව පල කරව පාමුොක් උදෙසන්නෙමි අප සියල්ලෝම එක්වන්ව සාවධානව එය අසමු මෙනෙහි කරමු යමෙකුට පැමිණි ආපත්තියක් ඇත්නම් එය ප්‍රකාශ කළ යුත්තේය ආපත්තියක් නැතිකල්හි නිශ්බ්ද විය යුතුය නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මත් හ පිරිසිුදුහයි දැන ගනිමි යම්සේ ඔබ වෙන්වෙන්ව විචාලා වූ මට එ විසඳීමක් වන්නේද එහයිනි එසේම මෙබඳු පිරිසක තුන් යලක් නැවත නැවත ඇසීමක් වෙයි යම් භික්ෂුවක් තුන් යලක් නැවත නැවත අසනු ලබද්දීත්. තමා කෙරෙහි ඇති ආපත්තිය සිහිකරමින් එය ප්‍රකාශ නොකරයි ද ඕ හට සම්පජාන මුසාවාදය වෙයි. ඇවැත්නි දැන දැන බොරුකීම වූ කලි අන්තරාය කර දෙයක් යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේය එහෙයින් පිරිසිුදු බව බලාපොරොත්තු වන්නා වූද ආපත්ති සිහිකරන්නා වූද භික්‍ෂුව විසින් ඇති ආපත්ති ප්‍රකාශ කළ යුතු වෙයි එසේ ප්‍රකාශ කිරීම භික්‍ෂූන්ගේ ධ්‍යාන අධිගමය සඳහා පහසුුවන්නේද එහෙයිනි ඇවැත්නි නිධානය දක්වන ලදී හිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුුද දෙවැනි වරද විචාරමි කසේද පිරිසිදුුද තැවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද මේ නිධානය හිලා ආයුෂ්මත්හූ පිරිසිදු වූවහුය නි්ශබ්දවීම පිරිසිුදු බව කොට සලකම්ද එහෙයිනි පලවැනි නිධාන උද්දේශයයි. මේ ප්‍රාතිමෝක්ෂයහි සිව් පරිජි ඇවැත් උදෙසනු ලැබෙයි. එක යම් භික්‍ෂුවක් භික්‍ෂූන් පිළිබඳ අධශීල ශික්‍ෂාවන්ට පැමිණේ උපසම්පදාව ප්‍රතික්‍ෂේප නොකොට දුර්ුවල බවද නොකයා යටත් පිරිසයින් තිරිසංගත මාගමක් සමගද මෙවුම්දම් සෙවී නම් පරිජි වූයේ වෙයි පියවි මහනුන් සමඟ සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි. දෙක යම්කිසි භික්‍ෂුවක් ගමින් හෝ ආරන්්්‍යයෙන් හෝ සොරකමට අයත් වූ නුදුන් වස්තුවක් පැහැරගනී නම් එබඳු අන්සතු වස්තුවක් ගැනීමේ දී රජවරු සොරුන් අල්වා මරත්ද සිරකරද්ද රටින් හෝ නෙරපාහරිද්ද තෝ හොරකි බාලයකි මෝඩයකි සැඟවී සිටිය යුත්තෙකැයි නිින්දා පරිබාව කරද්ද එබඳු දඩුවමකට තරම් වටිනාකාම් ඇති අන්සතු දෙයක් පැහරගන්නා වූ මහනතෙමේ වූයේවෙයි පියවි මහනුන් සමග සහවාසයට නුසුදුස්ෙක්්දවෙයි තුुන යම් किसी භික්ෂුවක් මनුෂ්‍ය ශරීරය ජීවිත ඉंदද්‍රියෙන් තොර කරයිනම් මරණය සහ ආයුදහෝ පිළියලකොට තබයිනම් මරණයහි අනुහස්සෝ प्र්‍රකාශ කරයිනම් ඔබට මේ පවිටු වූ දුක්බර ජීවිතෙන් කවර වැඩක්ද. ජීවත්වීමට වඩා ඔබේ මරණය උතුම් යැයි මරණයහිලා උත්සාහ ගන්වයිනම් ඒ මරණු කැමති සිත් ඇතිව කල්පනා ඇතිව නොයෙක් අයුරෙන් මරණයහි ගුණ වනන්නා වූද මරණය පිණිස උත්සාහ ගන්වන්නා වූද මහනතෙමේ රිජි වූයේ වෙයි. පියවි මහනුන් සමග සහවාසයට නුසුදුසෙක්්ද වෙයි. හතර යම් किසි භික්‍ෂුවක් සිය සතන්හි නුපන්නා වූ ආර්्य මාර්ග ඥාන දර්ශනය ඇතිකරන සුළු උත්තරී මनුෂ්‍යධර්මය තමා කෙරහි ඇතැයිද එය මේ කාරණයෙන් ධනිම මේ කාරණයෙන් දකිමියයි ද ප්‍රකාශ කරයි. එපමණකින් ආපත්තියට පැමිණියාාවූ ඒ භික්ෂුව නැවත පිරිසිදු බව කැමතිව පසුකලෙක අනෙකෙකු විසින් විචාරණ ලැබුවද නොලැබුවද මම උතුරු මිනිස්දම් නොදැනම ධනිමියයි කීම් නම් නොදැකම දකිමියැයි කීම්, නම් එය නිස්සාරය බොරු යැයි කියාද අධිමානයෙන් තොරව කියන්නා වූ ඒ මහන. පරිජි වූයේ වෙයි පියවි මහනු සමග සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි. ඇවැත්නි සතර පාරාජිකා ආපත්තිීහු උදෙසන ලද්දාහු වෙති. යම් භික්ෂුවක් මේ පරජි ඇවැත් අතර, යම් යම් පරජියකට පැමිණියේද ගිහිකල්හි මෙ පරජියට පැමිණීමෙන් පසුවද පියවි භික්‍ෂූන් සමග සහවාසයක් නොලබයි පරිජිවූයේ වෙයි පැවිද්දට නුසුදුස්සෙද්ද වෙයි මේ සිව් පරිජියෙහි ලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුද දෙවැනි වරද විචාරමි කසද පිරිසිදුුද තෙවැනි වරද විචාරමිසද පිරිසිදුද මේ සිව් පරිජියහිලා ආයිුෂ්මත්හ පිරිසිුදු වූ අහුය නිශ්ශබ්දවීම පිරිසිුදු බව කොට සලකම්ද එහයිනි ඇත් නිධානය උදෙසන ලදී සිව් පරජිද උදෙසන ලද්දේය ඔබ විසින් තෙලෙස් සඟ වෙසස් අසන ලද්දේය, එසේම අනියත දෙකය, තිස් නිසගි පචිතියය දෙයානුවක් පචිතිය, පාටි දේශනීය හතරය, පන් සැත්තෑවක් සේකාධර්මය, හා සප්ත අධිකරණ සමත ධර්මයෝද අසන ලද්දා හොය මෙතෙක් ප්‍රාතිමෝක්ෂයහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශික්‍ෂාපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණෙයි. සමගි වූද සතුටු වූද විවාද නොකරන්නා වූද සියල්ලන් විසින්ම ඒ ශික්‍ෂාපදේහිලා හික්මිය යුතුය. දෙවැනි පාරාජිකා උද්දේසයයි. ඇවැත්නි අනතුරුව මේ තෙලෙස් සඟවෙසෙස් උදසනු ලැබේ. එක සිහිනයක් විනා දැනදැන ශුක්‍රමෝචනයක් වේද ඕ හට සඟවෙසෙස් නම් ඇවැතවෙයි. දෙක යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලීගිය සිත්තින් අතිනත ගැනීම කෙහෙ අල්ලා ගැනීම හා අනිත් අතින් අවයවයන් පරාමර්ශණය කිරීම වශයෙන්. කයින් කය ස්පර්ශ කෙරේද ඕ හට සඟ වෙසෙස් ඇවැත්වෙයි තුන යම්භික්‍ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලීගිය සිතින් තරුණයකු තරුණියකට මයිතුන්න සනිශ්්‍රිතව කරන කතාවක් මෙන් යම්ස්ත්‍රියකට ඇගේ වසමග පසමග පිළිබඳව අසබ්‍ය විවාහාරයෙන් කතා කරයිනම් හට සඟවෙසෙස් ඇවැත් වෙයි හතර යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලීගිය සිතින් නැගනියනි සිල්වත් වූ යහපත් ගතිගුණ හා බමසර ඇත්තා වූ මාවැන්නෙගොට මෛතුන සේවනයෙන් වුවටැන් කෙරේ නම් එය උපස්ථානයන් අතර ශ්‍රෂ්ඨයයි ස්ත්‍රියයක් හමුුවවෙෙහි තමා හා මෙවන්දම් සෙවීමේ අනුහස් ප්‍රකාශ කරන්නේද කෝහට සඟවෙසෙස් නම් ඇවැත් වෙයි. ප. යම් භික්ෂුවක් ස්තීර අබුසැමි භවකින් හෝ හොර අබුසැමි භවකින් ස්ත්‍රියකගේ කැමැත්ත පුරුෂයාටද පුරුෂයාගේ කැමැත්ත ස්ත්‍රියක් වෙතද ගෙනයයිද. යටත් පිරිසයින් එකනෙහීම රමණය කරනු කැමති ස්්‍රී පුරෘෂයන්ගේ හෝ අදහස් ඔවුනෝන් අතර ගෙනයන්නේ නම් ඕහට සංගාධිශේෂ ආපත්තිය වෙයි හය තමන් සඳහා වූද කරවාදන දායකයන් නැත්තා වූද එහෙයින්ම ඉල්ලාගත් වැෑ පොරෝආදිය ඇතිව කොටියක් කරවනු කැමැති භික්ෂෝ විසින් ය ප්‍රමාණවත් ලෙස කරවිය යුත්තේය එහි ප්‍රමාණයයි දිගින් යුගත් වියතකින් දොලොස් වියතකි පලලින් බිත්තිහැර ඇතුළත සුගත් වියතින් සත් වියතකි. කුටි බිම දෙසීම, තිනිස භික්‍ෂූහු කැඳවිය යුත්තා. ඒ භික්‍ෂූන් විසින්ද උපද්‍රව රහිතව උපචාර සහිතව කිිම දෙසයයුත්තය. යම් භික්‍ෂුවක් උපද්‍රව සහිතව උපචාර රහිතව ඉල්ලාගත් වැෑ පොරෝ ආදියෙන් කුටියක් කරවන්නේ කුටිබිම දෙසීම පිණිස භික්‍ෂූහූද නොකැඳවන ලද්දාහූද. එසේම ප්‍රමාණද ඉක්මවා නම් ඕ හට සඟවෙසෙස් වෙයි. මත තමන් සඳහා වූද කරවාදන දායකයන් ඇත්තා වූද ලොකු විහාරයක් කරවනු කැමති භික්ෂුව විසින් විහාරබිම දෙසීම සඳහා භික්‍ෂූහු කැඳවිය යුත්තා. ඒ භික්‍ෂූන් විසින්ද උපද්‍රව රහිතව උපචාර සහිතව විහාරබිම දෙසය යුත්තේය යම් භික්‍ෂුවක් උපද්‍රව සහිතව උපචාර රහිතව ු විහාරයක් කරවන්නේ නම් විහාර වස්තුව දෙසීම පිණිස භික්‍ෂූහූද නොකැඳවන ලද්දාහූ නම් ඕ හට සංගාධිසේෂ ආපත්තිය වෙයි. අට යම් භික්ෂුවක් කිපියයේ නොසතුටු වූයේ අනුන් විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහනිෙකු සස්නය නෙරපා දමන්නම් නම් යහෙකයයි සිතා. නමූලිකබූ පරජි ඇවතකින් චෝදනා කරයි. ඉක් බිති පසුකලක කිසිවකු විසින් විනිශ්ච්‍ය කරනු ලැබුවද නොලැබුවද. ඒ චෝදනාව හේතු රහිත වූුවක් වේ නම් චෝදක භික්‍ෂුවම දෝෂයහි පිහිටා නම් ඕහට සඟවෙසෙස් ඇවැත් වෙයි. නමය යම් භික්ෂුවක් කිපියේ නොසතුටු වූයේ විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහනෙකු සස්නෙන් පහකරන්නේම් නම් යහෙකයැයි සිතා තිරිසන් ආදී සතෙකු පිළිබඳ වූ ආපත්තියට හේතුවන කාරණයක් ආරෝපනයකොට පරිජි ඇවතකින් චෝදනා කරයි ඉක්බිති පසුකලක කිසිවකු විසින් විනිෂ්්‍ර කරනු ලැබුවද නොලැබුවද ඒ චෝදනාව තිරිසනුන් පිළිබඳ වූවක් බවත් ආරෝපිත වුවක් බවත් පැහැදිලි වේනම් චෝදක භික්‍ෂුවම වරදෙහි පිහිටා නම් ඕ හට සංගාධිසේෂ ආපත්තිය වෙයි. දය. යම් භික්‍ෂුවක් සමගි සඝයාගේ බේදය පිණිස උත්සහ කරයිද. බේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිය ගෙන සිටියද ඒ භික්‍ෂුවට ෙසු භික්ෂූන් විසින් මෙසේ මෙසේ කිය යුත්තේය ඇවැත්නි සමගි සංඝයාගේ බේදය පිණිස උත්සාහ නොකරව බේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිවගෙන නොසිටුව ඇවැත්නි පියවි සංඝයා සමග එක්වනු මැනව සමගි සංඝයා ප්‍රීතිමත්්‍යය අවිවාදය සමාන පාමුොක් උදෙසීම් ඇත්තේය සුවසේ වාසය කරන්නේද එහෙයිනි. මෙසේ පියවි භික්‍ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ, යතෝපත භික්ෂුව, පෙර සේම දැඩිව සිටි නම් ඒ දිට්ටිය දුරකරුණු සඳහා, පියවි භික්‍ෂූන් විසින් තෙවරක්ම අවවාද දියයුත්තේය. ඉදින් තෙවැනි වරටත් හික්මවනු ලබන ඒ භික්ෂුව, සිය අදහස් හලේ නම් මැනවි, නොහලේ නම් ඕහට සඟ වෙසෙස් ඇවැත් වෙයි එකොළහා සංග බේදයට උත්සහ කරන භික්‍ෂුවට පක්ෂ වූ බේද කරන්නා වූ භික්ෂුවක් හෝ දෙදනෙක් තිදෙනෙක් හෝ ඇතැයි සිතමු ඒ භික්‍ෂූ හූද මෙසේ පවසත් ඇවැත්නි යතෝක්ත භික්ෂුවට කිසිවක් නොකිය් ඔහු විනයවාදීය ධර්මවාදීය අපගේ කැමැත්තද රුචියද ඔහු දනී එසේම කියයි ඒ අනුවද ක්‍රියා කරයි අපගේ අදහසද එයම යැයි කියයි. පියවි භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂූන්ටද මෙසේ කියයුත්තාහු වෙති ඇවැත්නි එසේ නොකියාව යතෝක්ත මහන අධර්මවාදීය අවිනය වාදීය ඕහා හැමද සංගබේදය රුචි නොකරණු මැනවි පියවි සංඝයා සමග එක්වනු මැනවි සමගි සංගතෙමේ ප්‍රීතිමත්ත්‍ය අවිවාදය සමාන පාමොක් උදෙසීම් ඇත්තේය සුවසේ වාසය කරන්නේද එහෙයිනි මෙසේ පියවි භික්‍ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු පෙර සේම දැඩිව සිටිත් නම් ඒ දිට්ටිය දුරුකරනු සඳහා තෙවරක්ම අවවාද දියයුත්තාහ. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නාාව වූ ඒ භික්‍ෂූහු සිය අදහස් හලේ නම් මැනවි නොහලේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි දො යම් කිසි භික්‍ෂුවක් අකීකරු වෙයි. සෙසු භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂයහි ඇතුළත් ශික්‍ෂාපදයන්හි පිහිටා. අවවාද කරනු ලබන කල්හිීද. ඔහු තමා අවවාද නොකට යුත්තක්යැයි කියයි. ඇවැත්නි ඔබවහන්සේ හොඳක් හෝ නරකක් හෝ මට නොකියනු මැනව. මමද ඔබවහන්සේට හොඳක් හෝ නරකක් නොකියමි. එහන්, මට අනුශාසනා නොකරව් යැයි තමා අනුශාසනා නොකට යුත්තෙකු කොට සලකයි මෙබඳු භික්‍ෂුවට සෙසු භික්‍ෂූන් විසින් මෙසේ කියයුතුය ඇවැත්නි තමා නොකී යුත්තෙකු කොට නොසලකුණු මැනව හුදෙක් කියයුත්තෙක කොටම සලකනු මැනව ඔබද භික්‍ෂූන්ට විනියානු කූලව කියන්න සෙසු භික්‍ෂූ හෝද ඔබට විනයානු කූලව කියති. එය එසේම විය යුතුය. මක් නිසාද ඔවුනෝවුන්ගේ අමුශාසනාවෙන් ඔවුනෝුන් ඇබතින් නගාසිටුවීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිස වැඩෙන්න්නේද එහේනි. මෙසේ පියවි භික්‍ෂූන් විසින් අවවාද කරනු ලබන කල්හිීද ඒ භික්‍ෂුව පෙරසේම දැඩිව සිටී නම් ඒ දිට්ටිය දුරු කරනු සඳහා තෙවරක්ම අවවාද දියයුත්තය. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නේසි අදහස හලේ නම් මැනවි. නොහලේ නම් ඔහට සංගාධිශේෂ ආපත්තිය වෙයි. දහතුන යම් භික්ෂුවක් දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරමින් පහත් පැවතුම් ඇතිව යම් කුලයක් හෝ ගමක් ඇසුරුකොට වාසය කෙරේ ඔහුගේ ලාමක හැස්රීම් හා එයින් දූෂිත වූ කුලද දකින්නටත් අසන්නටත් ලැබේ එසේ ඇතිකල්හි පියවි භික්‍ෂූන් විසින් ඒ භික්ෂුවට මෙසේ එකිය යුතුවෙයි ඔබ වනාහි දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරන්නේකි. ලාමක හැස්රීම් ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත වූ කුලද දකින්නටත් අසන්නටත් ලැබෙයි. එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත මේ ආරාමයෙන් ඉවත්ව යවයයි කියාය මෙසේ දන්වනු ලැබූ ඒ භික්ෂුව මෙ බඳුම ආපත්තියක් මුूල් කොට සමහර අය ආරාමයෙන් බැහැර කරති සමහරය බැහැර නොකරති මේ වික්‍ෂූහු චන්දයෙන් අගතියට ගියහ ද්ේශයෙන් බයින් හා මෝහේෙන් අගතියට ගියහ යැයි කියානම් පියවි භික්‍ෂූන් විසින් යලත් ඕ හට මෙසේ කිය යුතු වෙයි මේ භික්‍ෂූහු චන්දයෙන් අගතියට නොගියහ දේශයෙන් බයින් හා මෝහයෙන් අගතියට නොගියහ ඔබ වනාහි කුල දූෂණය කරන්නකි ලාමක හැසිරීම් ඇත්තෙකි ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත කුලද දකින්නටත් අසන්නටත් ලැබේ එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත මේ ආරාමයෙන් ඉවත්ව යවයයි කියාය භික්‍ෂූන් විසින් මෙසේ කියනු ලබත්්දීත් පෙර සේම සිටී නම් නැවත තෙවරක් දක්වා දැන්විය යුතුයේ. තුන්වැනි වර හික්මවනු ලබන්නේ සිය ලාමක හැසිරීම් අත්හලේ නම් මැනවිී නොහලේ නම් ඕහට සඟ වෙසෙස් ඇවැත් වෙයි. ඇවැත්නි තෙලෙස් සඟවෙසෙස් ඇවැත් උදෙසනලදී නතුරෙන් ශික්‍ෂාව ඉක්ම වූ කෙනෙහිම ඇවතට පැමිණෙන සඟවෙසෙස් නවයකි තෙවැනි වර අවවාදයෙන් පැමිණෙන සඟවෙසෙස් හතරකි. භික්‍ෂුවක් කිසියම් ඇවතකට පැමිණ යම් දිනගණනක් සඟවාගෙන සිටීද එපමණ දවස් ඒ භික්‍ෂුව විසින් නොකමැත්තෙන් වුවද පිරිවෙස් විසිය යුතුය පිරිවෙස් ඇති මහන විසින් රෑහයක් භික්‍ෂූන්ට බොහුමන් සඳහා මානත් පිළිපැදිය යුතුය. මානත් පිරීමෙන් අනතුරුව විසිනමක් සම්පූර්ණ වූ සීමවෙහි. පියවි භික්ෂුවක් වශයෙන් සංඝයාට ඇතුළත් විය යුතුය. එයින් එකනමක්කින් හෝ අඩු වූ මහා සංගතෙමේ එමඳු භික්ෂුවක් සංගයාට ඇතුළත් කර ගනී නම් ඔහු ඇතුළත් නොවූ යේම වෙයි. සීමාවහි වූ භික්ෂූහු නින්දා ලැබී යුත්තාහූ වෙති. මේ සඟවෙසෙස් ඇවතින් නැගී සිටීමේ පිළිවෙතයි. මේ සංගාධිසේ සාපත්තීන් හිීලා ඔබ අතින් විචාරමි කෙසේද දෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද තෙවැනි වරද විචාරමි කසේද පිරිසිදුුද. මේ තෙලෙස් සඟවෙසෙස් හිලා ආයුෂ්මත්හ පිරිසිදු වූ වාහොය. නිශ්ශබ්දවීම පිරිසිුදු බව කොට සලකම්ද එහෙයිනි වැනි සංගාධි සේෂ උද්දේශයයි. ඇවැත්නි අනතුරුව දයිවිධ අනියත්ත ආපත්ති උදසනු ලැබයි. එක යම් භික්‍ෂුවක් භික්ති ආදියෙන් මුවහ වූ මෛතින්න සේවනයට සුදුසු වූ රහසිගත වූ තැනක හුද කලා වූ ස්ත්‍රියක් සමඟ හිඳී ඇදැය යුතු වදන් ඇතිඋවැසියක් එය දැක පරිජි සඟවෙසස් පචති යන තුන් නාපත්තිී නතුරෙන් යම්කිසි ඇවතකින් චෝදනා කරයි. භික්‍ෂුව තමා හුන් බව ප්‍රතිඥ්ඥා කරන්නේ නම් යතෝක්ත ත්‍රවිධාපත්තිය නතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ඇවතින් කින්ද ආරෝපනය කටයුත්තේය මේ ආපත්තිය භික්ෂුවගේ ප්‍රතිඥ්ඥාවෙන් කළයුතු බැවින් අනියත නම්වෙයි දෙක ආසනය භික්තිආදියෙන් මුවහා නොවූයෙක් වෙයි මෛතුන සේවනයට ද නුසුදුසිය එහෙත් ස්ත්‍රියකහා අසභ්‍ය බවහාරයෙන් කතාකිරීමට ප්‍රමාණය භික්ෂුවක් හුදකලා වූ ස්ත්‍රියක සමග එබඳු ආසනයක හිඳී. ඇදැහි යුතු වචන ඇති උවැසියක් එය දැක සඟවැසසින් හෝ පචිතියෙන් හෝ චෝදනා කරයි. භික්ෂුව තමා හුන් බව ප්‍රතිඥා කරන්නේ නම් ඒ දීවිධ ආපත්තීන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ආපත්තියකින්නම්. එයින් ආරෝපනය කළ යුතු වෙයි ආපත්තියද භික්ෂුවගේ ප්‍රතිඥ්ඥාවෙන් කළ යුතු හෙයින් අනියත නම්වෙයි ඇවැත්නි අනියත ඇවැත් උදෙසන ලදී මේ අනියත ආපත්තීන් හිලා ඔබාතින් විචාරමි කසද පිරිසිදුද දෙවනි වරද විචාරමි කෙසේද පිරිසිදුද තෙවනි වරද විචාරමි කසේද . මේ දීවිද අනියත ආපත්තීන් හිලා ආයුෂ්මත්හූ පිරිසිුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බවකොට සලකම්ද එහෙයිනි. සිව්වැනි අනියත උද්දේ සයයි. ඇවැත්නි අනතුරුව මේ තිස් නිසගී ඇවැත් උදසනු ලැබෙයි. එක, සිවරක් කොට නිම කල්හීද කටින සිවර උද්ධරණය වූ කල් හීද. භික්‍ෂෝ විසින් දසදිනක් තුළ අතිරේක සිවරක් දැරිය හැකිය. එය ඉක්මවන්නා හට නිසගි පචිති වෙයි. දෙක සිවුරක් කොට නිම කල්හීද. කටින සිවර උද්ධාරණය වූ කල්හීද සංගයාගේ නියමයක් නැතිව තුන්සිවුරෙන් වෙන්ව එක් රයකුදු ගත කරන්නේ නම්. ඕ හට නිසගි පචිතිවෙයි. තුනසිවුරක්කොට නිම කල් හීද කටින සිවුර උද්ධාරණය වූ කල් හිීද. භික්‍ෂුවට නොකල් චීවරයක් ලැබෙයි. ඉදින් කැමති නම් භික්‍ෂුව විසින් පිළිගත හැකිය. පිළිගෙන එයින් වහා. සිවරක් කළවිය කරවිය යුතුය. සිවරකට ද නොසෑහේ නම් අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව නො ඉටා මාසයක් තැන්පත් කරගත හැකිය. බලාපොරොත්තුව ඇතත් මාසයකින් මත්තෙහි තබාගන්නා හට නිසඟි පචිතිවෙයි. හතර යම් භික්‍ෂුවක් නෑෙක් නොවූ භික්ෂණිය ක ළවා. පරණ සිවුරක් හෝදා නම් පඩුපවා නම් අපුල්ලා නම් ඕහට නිසගි පචිති වෙයි. පහ. යම් භික්ෂුවක් නෑයෙක් නොවූ භික්ෂුණණියක අතින් සුළුදයකට හෝ මාරුකර ගැනීමක් නැතිව සිවුරක් ගනී නම් ඕහට නිසගි පචිති වෙයි. ඇය. ික්ෂුවක් නයෙක් නොවූ ගෘහපතියක හෝ ගෘහණියක අතින් සොරුන් විසින් පැහැරගත් කල්ලිහි හෝ දිරාගොස් විනාශ වූ කලහි ර නොකල්ලිහි සිවරක් හිල්ලා ගනීද ඕහට නිසඟි පචිති වෙයි. අට නෑෙක් නොවූ ගෘහපතියකින් හෝ ගෘහණියකින් බොහෝ සිවරු වලින් භික්ෂුවක්්පුදයි භික්ෂුව විසින් අදනය හා පොරෝණය පමණත් ඉවැසිය හැකිය. ඉන් වැඩියත්සිියවරු පිළිගනී නම් ඕ හට නිසංගි පචිති වෙයි. නමය නොනෑ වූ ගෘහපතියොග විසින් හෝ ගෘහණියක විසින් මේ මුදලින් සිවුරක් මිලදී ගෙන අසවල් භික්‍ෂුවට දෙන්නෙමියයි භික්‍ෂුවක් උදෙසා සිවුරු මුදලක් එකතු කරන්න ලද්දේ වෙයි භික්ෂුව දායක දායිකාවන් විසින් සිවුරු පැවරීමටත් පළමුුව ඔවුන් කරාගොස් ඒ මුදලින් මෙබඳු සිවුරක් මිලට ගැෙන පුදවයයි හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් එහි ලා විධාන කරයිද. එබඳු විධානයකින් සිවරක් ලබන භික්‍ෂුවට නිසඟි පචිති වෙයි. දහය. නෑක් නොවූ ගෘහපතියක් දෙදෙනකු හෝ ්‍රහණියන් දෙදනකු විසින් මේ මුදලින් සිවරක් ිලටගෙන අසවල් භික්ෂුවට පුදන්නෙමු යැයි යම් භික්ෂුවක උදෙසා වෙනවෙන සිවුරු මුදල් එකතු කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුවද දායක දායිකාවන් විසින්සිවර පැවරීමටත් පළමුුව ඔවුන් කරාගොස් ඒ වෙනවෙන එකතු කළ මුදලින් මෙබු සිවුරක් මලටගෙන පුදවයයි ද සිවරක් බලාපොරොත්තුවෙන් එහිලා විධාන කරයිද. එබඳු විධානයකින් සිවරක් ලබන භික්ෂුවට නිසඟි පචිති වෙයි. එොළ රජ රජ ඇමති බාමුණු ගොවි යනාදී මොවුන්ගෙන් කෙනෙක් මේ මුදලින් සිවුරක් මිලදී ගෙන අසවල් භික්ෂුවට දෙවයයි කියා දූතයකු අත සිවුරු මිලක් එවති. දූතයාද භික්‍ෂූන් වෙත අවුත් වහන්ස ඔබ උදෙසා මේසිවුරු මලය ගෙනෙන ලදී මෙය පිළිගනු මැනව යැයි කියයි. එවිටිය භික්ෂෝ විසින් මිත්‍රය අපිසිවුරු මිල නොපිළිගනිමු අවශ්‍ය වූ විටකදීසිවුරක් පිළිගන්නෙමු යැයි කිය යුතු වෙයි. ඉදින් ඒ දූතයා ඔබවහන්සේගේ කිසියම් කැපකරවකු ඇත්දැයි විචාරණ ලදනම් ආරාමිකයෙකු හෝ උපාසකයෙකු මොහු අපගේ කැපකරු යැයි දැක්විය යුතුය දූතයාද ඔහු සිවරු ගෙන දෙෙන බවට ගිවිසවා භික්‍ෂූන් වෙත ගොස් වහන්ස ඔබ දැක්වූ කැපකරුවා සිවුරු ගෙන බවට ගිවිස ගන්නාලදී අවශ්‍ය වූ විටක එහි යනු මැනව ඔහු සිවුරු ගෙන දේවී යැයි කියයි සිවරු අවශ්‍ය වූ භික්‍ෂුව කැපකරු කරාගොස් එක්වරකින් නොදේ නම් දෙතුන් වරක් ඉල්ලිය යුතුය එය සිහිකරවිය යුතුය දෙතුන්වර ඉල්ලද්දීත් සිවුරු සැපයේ නම් මැනවි නොයසේ නම් සමනි වර දක්වා එහි ගොස් නිශ්ශබ්දව සිටිය යුතුය මෙසේ සිවුරු උදෙසා සිටින කල්හිීත් නොලැබේ නම් සත්වැනි වරද වෑයම් කරන්නාට ලැබෙන සිවුර නිසදිය යුත්තේය ඉල්වීමෙනුත් උදෙසා සිටීමෙනුත් සිවරුණු ලැබූ භික්‍ෂුව සිවුරු මිල එවූ අයවෙතගොස් හෝ දූතයකු හෝ යවා. ඔබ අප උදෙසා එවූ සිවුරු මිලේෙන් වැඩක් නොවීය. එය විනාශවිය නොදී ගෙන්වා ගත යුතුය යයි දැන්විය යුත්තේය ඒ පිළිබඳ පිළිවෙතයි. පළමුවන සිවුරු වගයි. එක යම් භික්‍ෂුවක් කෝසයිය නූල් මිෂ්ට කිරීමෙන් එලුලෝම් ඇතිරයක් කරවන්නේ නම්. ඕහට නිසඟි පචිති වෙයි. දෙක යම් භික්ෂුවක් හුදු කළු එලුලොම් වලින් ඇතිරයක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිති වෙයි තුන අලුත් ඇතිරයක් කරවන භික්‍ෂෝ විසින් ඊට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙකොටසක් කලු එලුොම්ද තුන්වැනි කොටස සුදු එළුලොම් හා සිව්වැනි කොටස පඩුවන් එළුලොම්ද ගත යුතුය. මේ නියමේ එක්මවා අලුත් ඇතිරියක් කරවන්නේ නම්. ඕහට නිසගි පචිති වෙයි. හතර, අලුත් ඇතිරියක් කරවූ භික්ෂුව විසින් එය සය අවුරුද්දක් පාවිච්චි ක ළේතුය. ඉදින් ඒ ඇතිරිය කිසිවෙකුට දීහෝ නොදී හෝ සංගයාගේ කැමැත්තක් නැතිව ඉන් මෙැපිට නැවත අලුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසඟි පචිතිවෙයි. පහ. හිඳගැනීම සඳහා අලුත් ඇතිරක් කරවන භික්‍ෂුව විසින් එය දුර්වාර්රණ කිරීම පිණිස ප ඇතිරියෙන් සුගත් වියතක් පමණ කොටසක් කපාගත යුතුය. මෙසේ පරණ ඇතිරියෙන් කොටසක් නොයදා අලුත් ඇතිරියක් කරමන භික්ෂුවට නිසගී පාචිතිවෙයි. ය මගට පිළිපන් භික්ෂුවට එළුලොම් ලැබේයැයි සිතමු කැමතිනම් එය පිළි ගත හැකිය ගෙනයාමට කැපකරුද්ද නැතිනම් යොදනක සිය අතින්ම ගෙන ගිය හැකිය. කැපකරු නැතිව එය ඉක්මවා සියතින්ම එළුළොම් ගෙනයන භික්ෂුවට නිසගි පචිතිවෙයි. හත යම් භික්‍ෂුවක් නෑෙක් නොවූ භික්ෂණය කළවා එළුළොම් සෝදවා නම් සායම් කරවා නම් හෝ අවුල් හරවා නම් ඕහට නිසගි පචිතිවෙයි. අට යම් භික්ෂුවක් රිදී ගනීද අනෙකෙකු ලවා ගන්වාද ගෙනවිත් තබන ලද්දක් හෝ සිතින් ඉවසාද හෝහට නිසගි පචිතිවෙයි. නමය භික්ෂුවක් නොෙක් අයුරින් රන්විදිී කහපනු ගණුජනු කෙරේ නම් හෝහට නිසග පචිතිවෙයි. දහය යම් භික්‍ෂුවක් පාසිවුරු ආදී අනෙකුත් දැයින් නොෙක් ගණුදනු කෙරේ නම් ඕහට නිසංගී පචිති වෙයි. දෙවැනි එල්ුලොම් වගයි. එක දසදිනක් තුළ අතිරයක පාත්‍රයක් දරිය හැකය එය ඉක්ම වන්නා වූ භික්ෂුවට නිසංගී පචිති වෙයි. දෙක යම් භික්‍ෂුවක් පිළියම් පහකින් අඩු පාත්‍රයක් තිබියදී ලත් පාත්‍රයක් ඉල්වා ගනී නම් ඕ හට නිසගි පචිති වෙයි. ඒ භික්‍ෂුව විසින් ඉල්ලාගත් පාත්‍රය භික්‍ෂූන් හමුවවෙෙහි නිස දිය යුත්තේය. භික්‍ෂූහෝද තම පිරිසේ වූ අන්තිම භික්‍ෂුවගේ පාත්‍රය දෙමින් මේ බිධනතුරු පාවිච්චි කරන මැනව යැයි කියයුත්තේය මේ පාත්‍රය නිසදීමේ පිළිවෙතයි තු ගිලන් භික්‍ෂුවක් විසින් අනුභව කටයුතු වූ ගිතෙල්, වෙන්ඩරු, තලතෙල්, මී පැණි ඌखाකුරු යන පස් බෙහෙත් පිළි ගැන හදදිනක් තුළ සුරක්ෂිතව තබාගෙන අනුභව කළ හැකිය. හත්වැනි දින ඉක්මවන භික්‍ෂුවට නිසංගි පචිති වෙයි. හතර ග්‍රීෂ්ම ඉර්තුවේ අන්තිම මාසය තුළ වැසිසලුව සොයාගත යුතුය එම එර්තුවේම අන්තිම අඩමසතුළ පටන් එය පාවිච්චි කළහැකය. ඉන් මෙපිට වැසිසලුවක් සොයන්නා හටද පරිභෝග කරන්නා හටද නිසාගි පචිති වෙයි. පහ. යම් භික්ෂුවක් වෙනත් පික්ෂුවකට තමාම සිවුරක්දී පසුව එය නොසතුරු සිත් ඇතිව කොපිතව පැහැර ගනීද අනිකෙකු ලවාහෝ පැහැර ගන්වාද නිසංගි පච්චිති වෙයි ය යම් භික්‍ෂුවක් තමාම නූල් ඉල්ලවාගෙන න නොවූ නොපැරවූ රෙදිවියන්නන් ලවා සිවරක් වියවාද ඕහට නිසංගි පචිතිවෙයි හත න නොවූ ගෘහපතියක් හෝ ගෘහණයක් යම්කිසි භික්ෂුවක් උදෙසා වියන්නන් ලවා සිවරක් වියවයි දායකයන් සිවර පැවරියමටත් පළමුුව ඒ භික්ෂුව වියන්නන් කරා ගොස් මේ සිවුර වියන්නේ මා සඳහාය එහන් දිගු කරව පලල් කරව ගණව නූල් එලාලව් නූල් සමසේ එලා ලාව් හොඳින් මැද වියව්. අපි ද තොපට යමක් දෙන්නෙමුයැයි එහිලා අධික විධානයට පැමිණේ යටත් පිරිසයිෙන් පිඩපාත පමණකුත් ඒ සඳහා දුන්නේ නම් නිසගි පචිති වෙයි.ට වස් පවාරණයට දස් දිනක් තබා භික්‍ෂුවට ඉක්මන් කටයුත්තක් සඳහා පුද්ධන ලද සිවරක් ලැබයි ඒ බව දත් භික්ෂුව විසින් පිළිගත යුත්තේය. එසේ පිළිගෙන නොඉටා සිවරු කරන කාලය පැමිණෙනතෙක් තැන්පත් කරගත හැකිය න් මත්ෙහිත් තබාගන්නා භික්ෂුවට නිසගි පචිති වෙයි. නමය. සැක කටයුතු වූද බය සහිත වූද ආර්‍ය සේනාසනවල වාසය කරන භික්ෂුව සොරු ආදීන්ගෙන් බය සහිත නම් පෙරවස් වැස ඉල්මස මැදිපපෝය දක්වා කාලය තුළ තුන්සිවුරෙන් එකක් ඇතුළු ගමෙහි තැබිය හැකිය බඳු අවස්ථාවක තුන් සිවුරෙන් වෙන්ව සිටිනු කැමති භික්ෂුව විසින් එසේ විසියුත්තේ රෑ හයක් පමණි. සංගයාගේ නියමයක් නැතිව ඉන් මත්තෙහිත් තුන්සිවුරෙන් වෙන්ව වසන භික්ෂුවට නිසගී පචිතිවෙයි. දහය යම් භික්ෂුවක් සංගයාට අයත් ලාබය දැන දැන තමාට පිරිනමා ගනී නම් නිසාගී පචිතිවෙයි උවැනි පාත්‍ර වගයි ඇත් තිස් නිසගි පචිති ඇවැත් උදෙසන ලදී එහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුුද දෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද තෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද මේ තිස් නිසගි පචිතිය හිලා ආයුෂ්මත්හ පිරිසිුදු වුවහය නිශ්බ්දවීම පිරිසුදු බවකොට සලකම්ද එහයිනි. නිසගි පචිති නිමිය ඇවැත්නි අනතුරුව මේ දේ අනුවක් පචිති ඇවැත් උදෙසනු ලැබේ. එක දැන දැන බොරුකීමෙහි පචිති වෙයි. දෙක ජාතිය කුලේ ආදිය ගටා බිණ මෙහි පචිති වෙයි. තුන භික්‍ෂූන් අතර සමගිය බිඳන අයිුරු කේලාම් කී මෙහි පචිති වෙයි. අතර යම් භික්ෂුවත් අනුසම්පන්නේයකු හා පාලිධර්මය පදයෙන් පදය උසුරවාද පචිති වෙයි. පහ. යම් භික්ෂුවත් අනුසම්පන්නේකු හා දෙතුන් රෑකට වඩා සෙනசුනකවෙසේද පීවෙයි යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග එක සෙනසනකවෙසේනම් පචතිී වෙයි හ යම් භික්ෂුවක් නුවනැති මිනිස්සකු නැතිව හුදකලාව සිටි ස්ත්‍රියකට වචන හතර පහකට වඩා බණ කියානම් පචිී වෙ අට යම් භික්ෂුවක් අනුසම්පන්නේකුට තමා කෙරෙහි වූ උතුරු මිනිස් දම් කියාද පචිති වෙයි නමය යම් භික්‍ෂුවක් වෙනත් භික්ෂුවක් පිළිබඳ වූ සඟවෙසෙස් ඇවතක් සංගයාගේ නියමයක් නැතිව අනුසම්පන්නේකුට කියා නම් පචිති වෙයි දය. යම් භික්ෂුවක් නොකැප පොළොව හාරාද අනිකෙකුලවා හෝ හාරවාද පචිති වෙ පළමනි මුසාවාද වග්‍යයයි. එක වැඩන ගහ කොළ සිදීමෙන් විනාශකිරීමෙන් පචිති වෙයි දෙක සංඝයා අතර විචාලදය හැර අනෙකක් කීමෙහිද නිශ්ශබ්දව හිඳීමෙන් සංඝයා වෙහෙස කරවීමහිද පචිති වෙයි ගැරහි මෙහි අගුණකීමෙහි පචිති වෙයි. හතර. යම් භික්ෂුවක් එලිමහන තැනක තැබු ඇඳ පුටු බිසි ආදී සඟසතු බඩු නිසිපරිදිී තැම්පත් නොකර අනිකෙකු ලවා හෝ තැන්පත් නොකරවා. ආරාමිකයෙකුටද නොදන්වා බැහැරගියේද පි වෙයි පහ යම් භික්ෂුවක් සගසතු අරමකසායනයක් අතුරාහෝ අතුරවා සිට නැවත යනු කැමතිව එය නොහකුලා නම් අනිකකු ලවාහෝ නොහකුළුවා නම් පචිති වෙයිඇය යම් භික්‍ෂුවක් සගසතු අරමකට ගියේ එහි තමාට පළමුුව පැමිණි භික්‍ෂුවගේ මහළුබව ගිලන්බව ආදී දුර්වලබව දැන දැනත් මෙයින් මොහුට කරදරවෙයි. ඉවත්වයන්න යැයි සලකමින් ඔහු හා ගැටේද තල්ලුකර දමාද එබඳු ගිලන්බවකින් තොරව සයනය පැහැරගත් ඕ හට පච්චිතිී වෙයි. හත යම් භික්ෂුවක් කිපියයේ නොසතුට සිත් ඇත්තේ වෙනත් භික්‍ෂුවක සඟසතු අරමකින් බැහැර කරාද කරවාද පචිතිවෙ අට යම් භික්‍ෂුවක් සගසතු අරම මතු මහත්තලෙහි යන්තමට විට්ටමකට සවිකල පා ඇති ඇඳක හෝ පුටුවක පරක්ෂාවක් නැතිව නිදාගනී නම් හෝ හිඳගනී නම් හට පචිති වෙයි නමය ලොකු අරමක් කරවන භික්‍ෂුව විසින් උළුවස්ස ශක්තිමත් වීම සඳහත් ආලෝක සිදුරු වැසයාම සඳහාත් නැවත නැමත මැටි ආලේප කළ යුතු වෙයි වහලද තන කැරලී එක පිට එක සිටින පරිදි දෙතුන් වරක් සෙවිලි කළ යුතුය ගට නැති බිමක පිහිටා එය විධාන කළ යුතු වෙයි. දෙතුන් වරකට වඩා මැටි ගැසීම වහල සෙවලි කිරීම හා තන ගැටනැති බිමක සිට විධානය කළද එම භික්‍ෂුවට පචිති වෙයි. දය. යම් භික්‍ෂුවක් දැන දැන ප්‍රාණීන් සහිත ජලය තන හා මැටි. මතුයෙහි ඉසීද න් ලවා හෝ ඉස්වාද පචිතිවේ දෙවැනි භූතගාම වගයි. එක යම් භික්ෂුවක් භික්ෂූන් විසින් සම්මත නොකරන ලදුව භික්‍ෂුණීන්ට අවවාද කරේ නම් පචිතිවයි. දෙක යම් භික්ෂුවක් භික්‍ෂූන් විසින් සම්මත කරන ලදුවත් හිරු බට කල්හි භික්ෂීන්ට අවවාද කරේ නම් පචිතිවෙයි. තුන යම් භික්ෂුවක් මෙහෙනවරකට අ නොකල්හි භික්‍ෂණීන්ට අවවාද කරේ නම් පචිතිවෙයි. භික්‍ෂුණයක් ගිලන්බූවා නම් එය කාලයයි. හතර යම් භික්‍ෂුවක් මේ භික්‍ෂූහු චීවර ආදී ආමිසලාභය කැමැත්තෙන් භික්‍ෂුණීන්ට අවවාද කරන්නාහෝ යැයි කියා නම්. ට පචිති වෙයි. යම් භික්ෂුවක් පහ යම් භික්ෂුවක් නෑ නොවූ භික්‍ෂණියකට සුළුදයකින් හෝ මාරුකරගැනීමක් නැතිව සිවුරක් දෙයිනම් පචිති වෙයි. ඇය යම් භික්‍ෂුවක් නෑ නොවූ භික්ෂණියකගේ සිවුරක් ගෙත්තම් කරේ නම් හෝ කරවා නම් පචිති වෙයි. හත යම් භික්ෂුවක් වාහනයකින් යායුතු තරම් සැක සහිත වූද බය සහිත වූ ද කාලයක මිස නොකාලයක් හි භික්ෂුණියක සමග දීර්ග මාර්ගයකට පැමිණියේ යටත් පිරිසයින් තමාහුන් ගමින් අනිත් ගමකට හෝ යයේ එද පචිතිවේ නමය. යම් භික්‍ෂුවක් ගඟකින් එතරවීම පිණිස ගඟ හරහා යාමකදී හැර ුගම් බලා හෝ යටිගම් බලා යන නැවකට භික්‍ෂුණියක හා එක්ව නැගේ නම් පච්චිති වෙයි. නමය. යම් භික්‍ෂුවක් මුලදී හෝ ගිහියන් විසින් පිළියල කිරීමක් නැතිව හුදෙක් භික්‍ෂණියක විසින් පිසින ලද පිණ්ඩපාතිය දැනද අනුභව කෙරේ නම් පච්චිති වෙයි. දහය යම් භික්‍ෂුවක් භික්‍ෂුණියක සමග හුදකලාව රහසිකතව හිඳී නම් පිතිවෙයි තැවැනි බික්කුණෝවාද වගයි. එක නොගිලන් භික්‍ෂුව විසින් ආගන්තුක ආදීන් සඳහා සාලාවක එලවූ දානය එක් දිනක්ම අනුභව කළ යුතුය ඉන් මත්තෙහි අනුභව කරන්නා හට පචිති වෙයි. දෙක නුසුදුසු කාලෙහි ගණභෝජනය පිගන්නා වූ භික්‍ෂුවට පචිති වෙයි ගිලන් කායසිවරු දෙන කාය සිවරු කරවන කාලය දීර්ගගමනකට පිළිපන් කාලය නැව්නගින කාලය බොහෝ භික්‍ෂූන් රැස්වන කාලය හා භික්‍ෂූන්ට දන් දෙන කාලේ ද ගනභෝජනය හිලා සුදුසුය තුන ගිලන් කාලය ු දෙන කාලය හා සිවුරු කරවන කාලය ඇර පරම්පරභෝජනය පිළිගත් භික්ෂුවට පචිති වෙයි. අතර ගෙදරකට පැමිණි භික්‍ෂුවට ගෙහිමියන් විසින් කැවුම් හෝ අග්ගලාවලින් හෝ පවරණලද නම් ඒ කැමතිවන ඔහු විසින් දෙතුන් පාත්‍රයක් පුරා පිළි ගතහැිය. ඉන් මත්තෙහි පිළිගන්නාහට පචිති වෙයි. දෙතුන් පාත්‍රයක් පුරවාගත් භික්ෂුව එය ගෙනගොස් භික්‍ෂූන් සමග බෙදා වැලඳිය යුතුය. මේ ඒ පිළිබඳ පිළි වෙතයි. පහ. යම් භික්‍ෂුවක් වැළඳුයේ භෝජනයද පවාරණය කරනලද්දේ විනයානුකෝලව ඉතිරිකර නොගත් ක යුතු හෝ බුදියයුතු දෙයක් අනුභව කෙරේ නම් පචිති වෙයි. ය යම් භික්‍ෂුවක් චෝදනා කරන අදහස ඇතිව වැළඳූ භෝජනයද පවාරණය කළ භික්‍ෂුවකට ඒ බවදන දනත් විනියානුකූලව ඉතිරි කර නොගත් කෑයුතු බුදියයුතු දෙයින් පවරාද මේ අනුභව කරවා කියයිද, ඇදහු භික්‍ෂුව වැලදූ කෙනෙහි පචිති වෙයි. අත යම් භික්‍ෂුවක් කෑයුතු බුදිය යුතු දෙයක් විකාලෙහි අනුභව කරන්නේද පචිති වෙයි. අට යම් භික්ෂුවක් සනිදි කොට තැබූ කෑයුතු බුදියයුතු දෙයක් අනුභව කෙරේ නම් පචිති වෙයි නමය නොගිලන් භික්ෂුවක් ගිතෙල් මීවැඩරු උක්හකුරු තලතෙල් යන පස් බෙහෙත්ද දියගොඩ මස් කිරි හා දී ආදී ප්‍රණීත ආහාරද තමන් සඳහා ඉල්ලාගෙන වලදා නම් පච්චිති වෙයි දහය යම් භික්ෂුවක් දැහැටි පැන්හැර විසින් නොපිළිගැන්වූ ආහාරක් වලදා නම් පචිති වෙයි සිව් වැනි බොජුන් වගයි. එක යම් භික්ෂුවක් නගනයකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට සිය අතින් කෑ යුතු බුදිය යුතු දයක් දේ නම් පචිති වෙයි. දෙක යම් භික්‍ෂුවක් දිික්ෂුවකට එව ඇවැත්න ගමහි පිඩු පිණිස හැසිරෙමු යැයි කියයි. පිඩු හැසිරීමෙන් පසුව යම් පිණ්ඩ ආහාරයක් දේවා හෝ නොදේවා හෝ තමන් අනාචාරයක හැසුරුණු පිණිස ඇත් ඔබ සමග විසීම කතාකිරීම හෝ කරදරය උදකලාවූ මට සැපයයි කියයා ඒ භික්ෂුව පලවන්නේද ඕ හට පචිති වෙයි. තුන යම් භික්‍ෂුවක් අඹු සැමියන් දෙදෙනකු ඇති ගේක ඇතුළට වැදී හිඳී ද පචිති වෙයි. අතර යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග පිලිසන් අසුනහි රහසිගතව හිඳී නම් පචිති වෙයි. පහ. භික්ෂුවක් ස්ත්‍රියක සමග හුද කලාව ප්‍රහසිගතව හිඳී නම් පචිතිවෙයි. ඇය යම් භික්ෂුවක් දායක ආදීන් විසින් නිමන්ත්‍රණය කරන ලදුවහෝ පැවෑරූ භෝජන ඇතිවද ආරාමස්ත භික්‍ෂුවකට නොදන්වා සිවුරු දෙන කාලේහි හා සිවුරු කරන කාලෙහි හැර අනිත්කාලෙහි උදේ හෝ හවසහෝ ගමට වැද ගේවල ඇවිදීද ඕහට පචිතිවෙයි. හත නොගිලන් භික්‍ෂෝ විසින් හාරමාසයක් බෙහෙතින් කරන පැවරීම ඉවසිය හැකිය. ආරමාසයකින් පසුව නැවත කරන පැවරීම හෝ නිත්‍ය පැවරීම හෝ ඉවසිය නොහැකිය. මේ නියමය ඉක්මවා බෙහෙත් ඉවසන නොගිලන් භික්‍ෂුවට පචිතිවෙයි යම් භික්‍ෂුවක් සුදුසු කරුණකදී හැර යුදපි නිස නික්මුණු සිවුරඟ සනග බැලීමට ඒද ඕ හට පචිති වෙයි. නමය යම් භික්ෂුවට සිවුරඟ සෙනග තුළ කිසියම් කටයුත්තක් ඇත්නම් දෙතුන් රෑක කඳවුර සමග විසිය හැකිය. ඉන් මත්තෙහිත් වසන භික්‍ෂුවට පචිති වෙයි. දය. ද කඳුරෙහි දෙතුන් දිනයක් වසන භික්‍ෂුව යුද්ධ කරන තැන බටයන්ගේ පෙරෙට්ටුව බලසෙන් නවත්වන තැන්හා බල ඇනිද බැලීම සඳහා නොයායුතිය යන්නාහට පචිතිවෙ පස්වැනි අචේලක වගයි. එක රහමර පීමෙහි පචිතිවෙ දෙක ඇගිලි වලින් කිතිකැවීමහි පචිතිවෙයි තු දිය කෙලියෙහි පචිති වෙයි. අතර ශික්‍ෂාවන්ට හෝ අවවාද කළවුන්ට ගැරහීමෙහි පචිති වෙයි. පහ යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක බියගන්වානම් පචිතිවෙයි.ඇය. නොගිලන් භික්ෂුවක් ගිනි තපිනු කැමතිව පහන් දැල්වීම් ආදී හේතුවක් නැතිව ගිනි දල්වාද. අනිකෙකුලවා දල්වවාද පචිතිවෙයි හත යම් භික්ෂුවක් ස්නානකාලේ හැර අඩමසක් ඇතුළත නාහා නම් පචිති වෙයි. ග්‍රීෂ්ම ඉර්තුවේ අන්තිම මාසේ කාාමා අරහා, වස්සාන නිර්තුවේ පළවෙනි මාසය වශයෙන් ප්‍රවති දෙමස් පසලොස් දවසද. දාහගතිය ඇති කාලය ගිලන්කාලය දික් මගකට යා යුතු කාලය හා දුවිලි සහිත වාතය ඇති කාලේද ස්නානය කළ යුතු කාලයෝය. අට අලුත්සිියවරක් ලැබූ භික්‍ෂුවෝ විසින් ඒ දුරුවර්ණ කිරීම පිණිස නිල්පාටහෝ මඩපාටහෝ කළුපාටහෝ ගතයුතුය. මේ වර්ණ ත්‍රයෙන් එකද වර්ණයක් නොගන්වා අලුත්සිවරක් පරිභෝග කරන භික්ෂුවට පචිති වෙයි. නමේ. යම් භික්ෂුවක් භික්‍ෂුණී සික්හමානා සා සාමනේරීන්ට ම සිවුරක් පවරා පසුව ඒ පැවරීම අවලංගු නොකොට පරිබෝග කෙරේ නම් පචිතිවේ. දහය යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකගේ පාත්‍රයක් සිවුරක් නිසීදනයක් ඉදිකටු ගුලාවක් හෝ පටියක් යටත් පිරිසේෙන් සිනා පිණස වුවද සඟවානම් අනිකෙකු ලවා හෝ සඟවානම් පචිති වෙයි සවැනි සුරාපාන වගයි. එක යම් භික්ෂුවක් දැන දැන සතෙක් උදිවී තොර කෙරේ නම් පචිතිවෙයි. දෙක යම් භික්ෂුවක් දැනදැන ප්‍රාණීන් සහිත වතුර පරිභෝග කෙරේ නම් පචිතිවෙයි. තුන යම් භික්‍ෂුවක් විනයානු කූලව සමත්තය වූ අධිකරණයක් ඒ බව දැනදන නැවත විනිශ්්‍ර පිණිස අධිකරණයට ගනීද පචිතිවෙයි. හතර, භික්ෂක් දැන දන භික්‍ෂුවකගේ සඟවෙසස් ඇවතක් සඟවාද ඕ හට පචිති වෙයි. පහ. යම් භික්‍ෂුවක් විසි වයසින් අඩු පැවිත් දෙකු උපසපන් කෙළේ නම් ඔහුද උපසපන් බවට නොපැමිණයි. සීමහවිහි භික්‍ෂූහුද නින්දා කටයුත්තාහු වෙති. උපාද්‍යාය භික්‍ෂුවට පචිති වෙයි. ඇය. යම් භික්ෂුවක් දැන දන හොර වෙළෙන්දකු සමග සාකච්ඡා කොට දීර්ග මගකට පිවිසියේ යටත් පිරිසයින් ගමකින් අනික් ගමකට හෝ යේද ඕ හට පචිති වෙයි. හත යම් භික්ෂුවක් ත්‍රියක සමග සාකච්ඡා කොට අදන් මගකට පිළිපන්නේ යටත් පිරිසයින් ගමකින් අනිත් ගමකටහෝ යද පච්චිති වෙයි. අට. යම් භික්ෂුවක් යම් මේ ධර්ම රැසක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරාය කරයයි වදාළ ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණස්ස නොපවති ධර්මය අනුව එය මම දනිමි යැයිද කියා නම් සෙසු භික්‍ෂූන් ඔහුට මෙසේ කිය යුතුවන්නේය. ඇවැත් එසේ නොකියව භාග්‍යවතුන් වහන්සේට අභිභවනය නොකරව භාගිවතුන් වහන්සේට ගැරහහිම සුදුසු නොවේ. මක් නිසාද උන්වහන්සේ සේ නොවධාරණ ලද්දේය එහෙයිනි. ඇවැත්නි භාගිවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරාය කරයයි වධාරණ ලද නම් ඒ ධර්මයන් සේවනයක් කරන්නා හට අන්තරාය පිණිස පවත්නේ මය. මෙසේ පියවි භික්ෂූන් විසින් කියනු ලබද්දීත් යතෝක්ත භික්‍ෂුව ඒ මතයම ගෙනසිටී නම් තුන්වරක්ම කියයුතුය නි වරඒ දිට්ටිය හලේනම් මැනවි නොහලේනම් පච්චිතිවෙයි. නමය. යම් භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේට නුගුණ කියන්නා වූ පැමිණි ඇවතට පිළියම් නොකලාූ ලාමක දිට්ටීන් අත් නොහලා වූ භික්ෂුවක සමග ධර්ම ආමිස සම්බෝගය පවත්වාද. උපෝස්සත ආදී සංගකර්ණකිරේද එක කෙහි හෝ සයිනය කෙරේද හෝ හට පචිති වෙයි දහය. යම් සාමනේරයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම රැසක් අන්තරායකරයයි වධාරන ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිසන පවති ධර්මය අනුවය මම දනිමි. යැයි කියා නම් භික්ෂූන් විසි නොහට මෙසේ කියයුතු වෙයි. සාමනේරය එසේ නොකියව. උන්වහන්සේට අභි භවනය නොකරව භාගිවතුන් වහන්සේට ගැරහීම සුදුසුන වෙයි. වක් නිසාද උන්වහන්සේ එසි නොවධාන ලදහෙයිනිී එම් බාසාමනේරය වාගිවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරායකරයයි වධාරන ලදනම් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස පවති න්නේේමය මෙසේ භික්ෂූන් විසින් ඔහුට කියු ලබදී යතෝක්ත සාමනේර නම ඒ අතේම ගෙනසිටී නම් නැවතේ භික්ෂූන් විසින් අද පටන් තොප සාාස්තෘන් වහන්සේ නො ඇදහිය යුතුය. දෙතුන් රයක් වුවද භික්ෂූන් සමඟ නොවිසිය යුත්තේය එහයින් කැමති තැනක යව යැයි කියයුතුවන්නේය. යම් භික්ෂුවක් ඒ බව දැන දනත් නෙරපන ලද එබඳ සාමනේරයකු නලවාද වුවටැන් කරවා ගනීද සම්බෝගය පවත්වාද ගේ සයිනය හෝ කෙරේද ඕහට පචිති වෙයි. සත්වැනි සප්පානක වගයි. එක යම් භික්ෂුවක් පියවි භික්‍ෂුවක විසින් විනයානුකූලව අවවාද කරනු ලබන කල්හි. ඇවැත්නි මම අනිත් ව්‍යක්ත විනේදරෙකු අතින් නොවිචාරා මේ ශික්‍ෂා පදේහි ලා නොහික් මෙන් නෙමි යැයි කියයා නම්, හචිති වෙයි හික්මීම කැමති භික්ෂෝ විසින් වස්තු නිධාන ආදිය ධතියුතුය පිළිවිසය යුතුය ප්‍රශ්න කටයුත්තේය මේ එහිලා පිළිපැදිය යුතු වතයි. දෙක යම් භික්ෂුවක් පාමුක් උදෙසන විට ඇවැත්නි මේ කුඩා වූද ඉතා කුඩාාවූද සිකපද උදෙසීමෙන් කවර වැඩක්ද හදෙක් ඒවා කුකුස පිණිසත් වෙහෙසීම හෝ මනෝ විලේකය හෙවත් සිත කීරි ගැසීම පිණිසත් පවතින්නේය. එහහිනිී යැයි කියා නම් සිකපදයන්ට නින්දා කිරීමෙහි පචිතිවෙයි. තුන යම් භික්‍ෂුවක් අඩමසක් පාස පාමොක් උසරුවනු ලබන කල්හිීත්. ඇවැත්නි මේ විනේ කොටස් පෙළෙහි ලු පෙළට ඇතුළත්ලු සෑම අඩමසකට වරක් උදෙසාලු. එහෙත් මා දැනගත්තේ දැන්ම යැ කියානම් සීමස්ත පික්‍ෂූන් විසින් එබඳු භික්ෂුවක් දෙතුන් වරක දක්නා ලද්දේ නම්. ඕ හට ඒ නොදැනීම පමණකින් නිදහස් වීමක් නොවෙයි. ඒ භික්ෂුවට එම වර දෙෙහිලා යම් ඇවැතකට පැමිණේ නම් ඊට සුදුසු දඩුවම් කරවිය යුතුය. එසේම ඇවැත්නි පාමුක් උදෙසන විට ඔබ අර්ථ වශයෙන් මෙනෙහි නොකරන්න එෙහය එය ඔබට අලාභයකි මිනිසත් බව දුලබයයි ඕහට මෝහාරෝපන කර්මය කරවිය යුත්තේය. නැවතත් මුලාවෙන් දොඩන භික්‍ෂුවට පචිතිවෙයි. හතර යම් භික්‍ෂුවක් කුපිතව නොසතුටු සිත් ඇතිව වෙනත් භික්‍ෂුවකට පහරදේනම් පචිතිවෙයි ප යම් භික්ෂුවක් කුපිතව නොසතුටු සිත් ඇතිව වෙනත් භික්‍ෂුවකට පහරදීම අදහසින් අත්පා ඔසවාද පචිතිවෙයි ය යම් භික්‍ෂුවක් හේතු රහිත වූ සඟවෙසස් ඇවතකින් භික්‍ෂුවකට චෝදනා කෙරේ නම් පචිතිවෙයි අ යම් භික්ෂුවක් මොහොතකට හෝ මොහොට කර්දරයක් ඇති කරන්නෙමියයි සිතා අනිත් කාරණයක් නැතිවම කුකුස් උපදවා නම් පචචිති වෙයි. අට යම් භික්ෂුවක් දබර කරන කෝලහල කරන විවාදයට බැසගත් භික්‍ෂන්ගේ කතාබස් අසිමියයි සිතා ඔවුන්ගේ කතා ඇසෙන දුර ප්‍රමාණයේ. කාරණයක් නැතිවම සිටී නම් පචිතිවෙයි. නමය යම් භික්‍ෂුවක් අපලෝකන ආදී විනය කර්මයන්ට චන්දයදී පසුව දොස් කියාද පචිතිවෙයි දය යම් භික්‍ෂුවක් සංඝයා පිළිබඳ වූ විිනිෂ්්‍රයක් පැවත්වයද්දී චන්දය නොදී හන්නස්නෙන් නැගී ගියේද ඕහට පචිති ඇවැත්වෙයි. එකළහා යම් භික්ෂුවක් සමගි සංඝයා සමග භික්ෂුවකට සිවරද්දී, පසුව සාංගික ලාභය විශ්වාසයන්ට එනම් හිතවතුන්ට පිරිනමන්නේයයි දොස් කියාද පචිතිවෙයි. දො. යම් භික්‍ෂුවක් දැනදන සගසතුද පුද්ගලයකුට පවරාද පචිති වෙයි. අටවැනි සහදම්මික වගයි. එක. යම් භික්ෂුවක් අභිශික්ෂ්ත ශත්‍රිය රජ කෙනෙකුගේ යහන් ගබඩාවට වදිනු කැමතිව රජුහාදේවිය පිටතට නොනික්මී කල්හි කලින් කරලද දැන්වීමක්ද නැතිව එලිපත ඉක්මවා ද පචිතිවෙයි. දෙක යම් භික්ෂුවක් රුවන් හෝ රුවන්න්නේ සම්මත වූ දෙයක් ආරාමය හෝ ආවාසය තුළදී හැර ඔසවා ගනිීද අනිකෙකුලවා හෝ ගන්වාද පචිති වෙයි මේ අයිතිකරු ගෙනයාවා යැයි සිතා. එවැනි දෙයක් ආරාමය හෝ ආවාසය තුළදී ඔසවා හෝ අනුන්ලවා ඔසවාවා හෝ තැබිය හැකිය. මේ ඒ පිළිබඳ පිළි වෙතයි. තුන. යම් භික්ෂුවක් අවශ්‍ය ඉක්මන් කටයුත්තකදී හැර ආරාමස්ත භික්‍ෂුවකට නොදන්වා නොකල්හි ගම්වදී නම් පචිති වෙයි. හතර යම් භික්ෂුවක් මාළු ආදී ඇටේකින් හෝ ඇත් දලයකින් හෝ මෝ ආදී අගකින් හෝ ඉදිකටු ගුලාවක් කරවා නම් බේදනක පචිතිවෙයි. එවත් එය බිඳදමා දෙසී යුතු පචිතියක් වෙයි. පහ. අලුත් ඇදක්හෝ පුටුවක් කරවන භික්ෂුව විසින් යට වට්ටම හැර සුගත් අගලෙන් අඟල් අටක් පා ඇතිව කරවිය යුතුය. ඒක්මවා නාහට චේදනක පචිතිවෙයි. සිිදදමා දෙසී යුතු පචිතියක් වෙයි. ඇය යම් භික්ෂුවක් ඇඳක හෝ පුටුවක පුොළුන් ගවසානම් එනම් කුෂන් කෙරයි නම් උද්දාලනක පචිතිවෙයි. එනම් ොළන් ුදරා දැමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි අත නිසීධනයක් කරවන භික්‍ෂෝ විසින් ප්‍රමාණ ලෙස කරවිය යුතුය මේ එහි ප්‍රමාණයයි දිගින් සුගත් වියතකින් දෙවීතියකි පලලින් වියත් එකහාමආරකි දහවලුව වියතකි ඒ ඉක්මවන්නා හට චේදනක පචිති වෙයි සිද දමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. අට කුෂ්ට රෝගාධයක් වසා අඳන රෙද්දක්කරවන භික්‍ෂුව විසින් එය ප්‍රමාණ ලෙස කරවිය යුතුය දිගින් සුගත් වියතකින් වියත් හතරක් හා පලලින් වියත් දෙකක් විය යුතුය මේ එහි ප්‍රමාණයයි මේ ඉක්මවන්නා හට චේදනක පචිති වෙයි. ඉරාදැමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. නමය සලුවක් කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණය ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍රමාණයයි දිගින් සුගත්වියතකින්හයකි පලලින් දෙවියතක් හමාරකි. මේ නියමේ එක්මවන්නා හට චේදනක පචිති වෙයි. ඉරාධැමීමවෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. දහය. යම් භික්‍ෂුවක් සුගත් සිවුර තරම් සිවරක් හෝ ඊට වඩා ලොකු සිවුරක් හෝ කරවා නම් චේදනක පචිතිවෙයි ඉරාදැමීමෙන් පසුව දෙසිය යුතු පචිතියක් වෙයි. මේ සුගතයන් වහන්සේලාගේ සිවුරේ ප්‍රමාණයයි. දිගින් සුගත් වියතකින් වියත්නවයකි පලලින් වියත් හයකි. නවවැනි රත්න වගයි. ඇවැත්නි මේ දේ අනුවක් පචිති ඇවැත් උදෙසන ලදී එහිලා ඔබාතින් විචාරමි කෙසේද පිරිසිදුද දෙවැනි වරද විචාරමි කසේද පිරිසිදු ද තෙබනි වරද විචාරමි කසේද පි මේ දේ අනුවක් පචිති ඇවැත්ීලා ආයුෂ්මත්හූ පිරිසිුදු වූවහුය නිශ්බ්ධතාව පිරිසිුදු බවකොට සලකම්ද හහිනි පචිති ඇවැත් නිමියේය. ඇවැත්නි අනතුරුව මේ චතුරුවිද පටිදේශනීය ආපත්ති විසි අට උදෙසනු ලැබේ. එක යම් භික්‍ෂුවක් ඇතුළු ගමට පිවිස නෑ නොවූ භික්‍ෂණියකොගේ අතින් කෑයුතු බුදියයුතු දෙයක් සියතින් පිළිගෙන වලදානම් එබඳු භික්ෂුව විසින් ඇවැත්නිි ගැරහි යුතු වූ යෝගය නොවූ නැවත අනුන්ට දෙසය යුතු වූ ඇවතකට පැමිණේමි යැයි භික්‍ෂූන් හමු එහි ඇවැත් දෙසිය යුතුය. දෙක භික්‍ෂූහු දායක කුලයක්හි ආරාධනා ලැබ ගොස් වලදමින් සිටිති එහිදී භික්‍ෂුණයක් මෙහි බත් දෙව මෙහි හොඳී බෙදව මෙහි වියන්ජන බෙදව යැයි විධාන කරමින් සිටි නම් එ භික්ෂූන් විසින් නැගනය භික්‍ෂූන් වලඳ අවසන් වනතුරු තොප මෙයින් ඉවත්වයව යැයි ඉවත් කළ යුතුය වලදම සිටි එකද භික්ෂුවකටවත් ඇය ඉවත් කිරීමට නොවැටහුණ නම් ඒ භික්ෂෝ විසින් ඇවැත් ගැරහි යුතු වූ අයෝග්‍ය වූ නැවත අනුන්හට දෙසී යුතු වූ ඇවැතකට පැමිණේමියයි භික්ෂන් හමුුවවෙෙහි ඇවැත් දෙසය යුතුය තු යම් නොගිලන් භික්ෂුවක් සේක සම්මුතිය ලැබූ ගේවලට කලින් නොපවරවන ලද්දේම එළඹ කෑ යුතු බුදිය යුතු දයක් සියතින් පිළිගෙන වලදා නම් ඒ භික්‍ෂෝ විසින් ඇවැත්නි ගැරහි යුතු වූ යෝග්‍යෙන වූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියමියයි භික්ෂූන් හමුවෙහි ඇවැත් දෙසය යුතුය හතර යම් නොගිලන් භික්‍ෂුවක් සැකසහිත වූද බය සහිත වූද ආර්‍ය සෙනසුන්හි වසමින් කලින් නොහඳුරණ කෙනෙකුගෙන් කෑ යුතු බුදියුතු දෙයක්ෂියතින් පිළිගෙන වලදා නම්, ඒ භික්‍ෂුව විසින් ඇවැත් ගැරහි යුතු වූ යෝග්‍ය නොවූ නැවත දෙසීයුතු ඇවතකට පැමිණියමියයි භික්ෂූ නමු එෙහි ඇවැත් දෙසී යුතුය. ඇවැත් මේ පාිදේශනීය ධර්මයෝ සිව්දන උදසන ලදහ එහිලා ඔබාතිින් විචාරමි කසද පිරිදුද දෙනි වරද විචාරමි කසේද පිරිදුද දෙනි වරද විචාරමි කසේද පිරිදුද මේ පාටිදේශනීය ආපත්ತීන් හිලා ආයුෂ්මොත්හ පිරිසිුදු වූහුය නි්බ්දවීම පිරිසිුදු බවකොට සලකම්ද එහෙයිනි දශනය ඇවත් නිමිය. ඇවැත්නි අනතුරුව මේ හික්මිය යුතු සේකයා පදතිහ උදෙසනු ලැබෙයි. එක हाත් පසින් වටකොට අඳනය අඳමි යැයි හික්මිය යුතුය. දෙක हाත් පසින් වටකොට සිවර පපොරොවමයැයි හික්මිය යුතුය. තුන සුපිලිසන්ව ඇතුල් ගමහි යම අයි හික්මිය යුතුය. අත, සුපිසංන්ව ඇතුල් ගමහි හිඳම යයි හික්මිය යුතුය පහ සංවර ඇතිව ඇතුල් ගමහි යමහි හික්මිය යුතුය හය සංවර ඇතිව ඇතුල් ගමහි හිඳම යයි හික්මිය යුතුය. හත පහතට හෙළු ඇස් ඇතිව ඇතුල් ගමහි යම යයි හික්මිය යුතුය අට පහතට හෙළු ඇස් ඇතිව ඇතුල් ගමෙහි හිඳිමි යයි හික්මිය යුතුය නය. කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොයමි යහික්මිය යුතුය. දහය. කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොහිඳමි යයිහික්මිය යුතුය. පළමුවැනි පරිමණ්ඩල වගයි. එක මහා හඩින් හිනා වෙමින් ඇතුල් ගමෙහි නොයමි යහික්මිය යුතුය. දෙක. ම හඩින් සිනාසමින් ඇතුළ ගමහි නොහිඳිම යයිහික්මිය යුතුය. තුुන ශब්ද නොකොට ඇතුල් ගමහි යමි යයිහික්මිය යුතුය. හතර ශब්ද නොකොට ඇතුල් ගමහි හිඳමි යයිහික්මිය යුතුය. ප. කය හොලවමින් ඇතුල් ගමහි නොයමි යයිහික්මිය යුතුය. අයखाය හොලවමින් ඇතුල් ගමහි නොහිඳමි යයිහික්මිය යුතුය. හත, අ සොලවමින් ඇතුල් ගමහි නොයි යම යයිහිමිය යුතුය අට අතහොලවමින් ඇතුल ගමෙහි නොහිදමි යයිහික්මිය යුතුය නමය හිස සොලවමින් ඇතුල් ගමෙහි නොයමී යයිහික්මිය යුතුය දෙවැනි උද්ජගගික වगाයි එක උකුලහි අත තබා ඇතුल ගමහි නොයමි යයිහික්මිය යුතුය දෙ. කුලහි අත තබා ඇතුල් ගමෙහි නොහිදිමි යහික්මිය යුතුය. තුන. හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නොෑමි යයිහික්මිය යුතුය.හතර හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නොහිදිමි යහික්මිය යුතුය. පහ. විලුම්බ හෝ ඇගිලි බිම අනිමින් ඇතුල් ගමහි නොෑමි යයිහික්මිය යුතුය. හය අතින් හෝ වස්ත්‍රයකින් දනහිස් වැඳගෙන ඇතුල් ගමෙහි නොහිදිිමිය යයි හික්මිය යුතුතිය. හත සිහි ඇතිව පිඩු පිළිගනිමිය අයි හික්මිය යුතුය. අට පාත්‍ර යන හැගීම ඇතිව පිඩු පිළිගනිමිය අයයි හික්මිය යුතුය. නමය බතින් හතරෙන් කොටසක් ව්‍යංචන ඇතිව පිඩු පිළිගනිමිය අයි හික්මිය යුතුය. දහය පාත්‍රයේ ඇතුල් මෝවට හා සමව පිඩු පිළිගනිමයයි හික්මිය යුතුය. තෙවැනි බම්බකත වගයි. එක සිහි ඇතිව පිඩු වලදමියයි හික්මියය යුතුය. දෙක පාත්‍ර යන හැගීම ඇතිව පිණු වල්දමියයි හික්මිය යුතුය. තුන පාත්‍රයෙහි තම පැත්තෙන් පටන්ගෙන පිඩු වලදමයයි හික්මිය යුතුය. හතර බතට සුදුසු ව්‍යියංජන සහිතව පිඩු වලදමියයි හික්මිය යුතුය. පහ. මුොදුනෙන් අනා පිඩු නොවලඳමි යයිහික්මිය යුතුය. ය බොහෝ ලබාගනු කැමැතිව සූපයක් හෝ වියන්ජනයක් බතින් නොවසමි යහික්මිය යුතුය. හත නොගිලන්ව සූපයක් හෝ බතක්කෝ තමන් සඳහා ඉල්ලාගෙන නොවලඳමි යහික්මිය යුතුය. අට ගාහනු කැමතිව අනුන්ගේ පාත්‍රය දෙස නොබලමි යැයි හික්මිය යුතුය. නමය. ඉතා මහත් බත් පිඩු නොකර යයි හික්මිය යුතුය දහය හත්පසින් ගුලිකොට බත් පිඩු කරමි යැයි හික්මිය යුතුය සිව්වැනි සක්කච්ච වගයි. එක බත්පිඩ මුවට නො ලංවනතුරු ුව නොවරමි යයිහික්මිය යුතුය. දෙක වලදන අතර සියලු අත මොකෙහි නොහෙලමි යහික්මිය යුතුය. තුන මෝතුළ ආහා ඇතිව කතා නොකරමි යහික්මිය යුතුය. හතර බත්පිඩු මෝතුලට විසිකරමින් නොවලඳමී යහික්මිය යුතුය. පහ බත්පිඩු කඩකඩා අනුබව නොකරමි යහික්මිය යුතුය. ඇය. මදුරන් මෙෙන් හක්කෙහි බත්පුරවා නොවලදම යහික්මිය යුතුය. අත අත ගසා දමමින් නොවලදමි යහික්මය යුතුය. අට බත් හුළු විසුරුවමින් නොවලදමි යහික්මිය යුතුය. නමය தொොළෙන් පිටත දිව නෙරවමින් නොවලදමි යහික්මිය යුතුය. දය. චපුචපපු යන ශබ්ද ඇතිවනසේ නොවලදමී යයහික්මය යුතුය එක සුරු සුරු යන ශබ්ද ඇතිවනසේ නොවලඳමි යයිහික්මිය යුතුය. දෙක අත ලෙවකමින් නොවලඳමි යහික්මිය යුතුය. තුන පාත්‍රය ලෙවකමින් නොවලඳමි යැයිහික්මිය යුතුය. හතර දිවෙන් තොල් ලෙවකමින් නොවලදමි යහික්මිය යුතුය. පහ, ඉඳුල් සහිත අතින් පැන්භාජනය නොපිළිගනිමි යහිමිය යුතුය අය බත් හුළු සහිත පාත්‍රය සේදූ ජලය ඇතුල් ගමහි හෝ ඇතුල්ගේහි නොදමමි යහික්මය යුතුය. හත කොඩයක් දරා සිටි නොගිලන් කෙනකොට දහම් නොදෙසමි යහික්මය යුතුය. අට සැරෑටයක්ක් ගත් නොගිලන් කෙනෙකොට දහම් නොදෙසමි යහික්මය යුතුය. අට ශස්ත්‍රයක් ගත් නොගිලන් කෙනකොට දහම් නොදෙසෙම යහිකමය යුතුය දහය ආයු දෙයක් ගත් නොගිලන් කෙනෙකොට දහම් නොදෙසෙමි යයිහි මියයුතුය. සවැනි සුරු සුරු වගයි. එක ලී සරප්පු පයලු නොගිලන් කෙනෙකොට දහම් නොදෙසෙම යහික් මියයුතිය. දෙක වහන් පයලු නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි යහික් මියයයුතුය තුන. අතයකට නැගුණා වූ නොගිලන් කෙනෙකොට දහම් නොදෙසමි යයි හික්මිය යුතුය. හතර ඇදක නිදන නොගිලාන් කෙනකොට දහම් නොදෙසම අයයි හික්මිය යුතුය. පහ අතින් හෝ වස්ත්‍රයකින් දෙදන වැැඳ සිටින නොගිලන් කෙනකොට දහම් නොදසමි යයි හික්මියයුතුතිය. හිස් වලුම් සහිත නොගිලන් කෙනෙකොට දහම් නොදසසිම යයි හිමිය යුතුය හත හිස වසා පෙරවී නොගිලන් කෙනෙකොට දහම් නොදසෙමි යහික්මිය යුතුය. අට තමා බිම හිද අසුනක සිටි නොගිලන් කෙනෙකොට දහම් නොදසෙමි යයිහික්මියයුතුය. තමා පහත් අසුනක හිඳ උ අසුනක හුා වූ නොගිලන් කෙනෙකොට දහම් නොදසමි යහික්මයුතුය. තමන් සිටියේ හුන්නා වූ ොගलाන් කෙනෙකුට දහම් නොදසම යයිහික්මිය යුය. තමා පසුපස යමින් ඉදි්‍රියහි යන්නා වූ නොගිලන් කෙනෙකුට දහම් නොදසම යයි හික්මිය යුතුය. තමා නොමගින් යමින් නියමමගින් යන නොගිලන් කෙනෙකුට දහම් නොදසම යයි හික්මිය යුය है. තමා නොගිलाන්ව හිටගෙන මළමු්‍ර නොකරම යි හික්මිය යුතිය. නොගිलाන්ව නිල් තනබीමක මළමු්‍ර නොකරමියයි කෙල නොගසිමියයි හික්මිය යුතුය. පහළව නොගිලන්ව ජලයේ මළමුත්‍රා නොකරමියයි කෙල නොගසමියයි හික්මිය යුතුය. සත්වැනි පාදුකා වගයි. ඇවැත්නි මේසේ කියා ඇවැත් උදසනලදී මෙහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසුදුද දෙවැනි වරද විචාරම කද පිරිුදදතෙවැනි වරද විචාරමි කෙසේද පිරිසුද්ද මේ පන් සැපත සක ඇවැත්ීලා ආයුෂ්මත් වූ පිරිසුදු වුවහුය නිශ්ශබ්දවීම පිරිසුදු බවකොට සලකම්ද එහයිනි සේකයා සිකපද නමිය ඇවත් අනතුරුව මේ සප්ත අධිකරණ සමත ධර්ම උදසනු ලැබේ. උපන් උපන් අධිකරණයන්ගේ සංසිඳීම පිණිස ව්‍යප සමනය කරනු පිණිස, එක සම්මක විනය දෙක සති විනය හා තුන අමල්හ විනය දියයුතුය. හතර ප්‍රතිඥ්ඥා පහා. කා පීකා හ තිනවත්තාර න විනිය දඩුවම් වලින් සමතය කටයුත්තේය ඇත් මේ සවි අධිකරන සමතධර්මය උදසනල ද එහි ඔබාති විචාරම කද පිරිසිදුද ලබනි වරද විචාරමි කසේද පිරිසිුදුද තෙවැනි වරද විචාරමි කසේද පිරිසිුදුද මේ සත් අධිකරන සමත ධර්මයන් හිලා ආයු්මත්හූ පිරිසිුදු වූවහුය නිශ්්‍යබ්දවීම පිරිසුදු බව කොට සලකම් ද එහෙනි අධිකරන සමතය නිමිය ඇවැත්නි නිධානය උදෙසන ලදී එසේම සියු පරජි ඇවැත් තෙලෙස් සග වෙසෙස් ඇවැත් දෙවදෑරුම් අනියත ඇවැත් තිස් නිසාග පචිති ඇවැත් දෙ අනුවක් පචිති ඇවැත් සතර පාටි දේශනීය ඇවැත් පන්සැත්තෑවක් හික්මිය යුතුවත් හා සප්ත විධ අධිකරන සමත ධර්මද උදෙසන ලදී. මෙතෙක් භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි ආවා වූ එහි ඇතුළත් වූ වාග්‍යවතු වහන්සේගේ සිකපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණයි සමගි වූද සතුටු වූද විවාද නොකරන්නා වූද සියල්ලන් විසින් ඒ ඒ සිකපදෙහිලා හික්මිය යුතුය. පස්වැනි විස්තර උද්දේශයයි. භික්‍ෂ ප්‍රාතිමෝක්ෂය නිමිය සිංහල භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂය. නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස. හැමදාබ පහන්ඩැල්වීම පැන් එලවීම හා අසුන් පැනවීම යන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ පූර්ව කරන යැයි කියනු ලැබේ. චන්දය හා පිරිසිඳු බවගෙනීම රිතුකීම, භික්‍ෂණීන්ගේ සංඛ්‍යාව හා ඔවුනට අවවාද දීමයන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ පූර්ව කෘත්තිය යැයි කියනු ලැබේ. චාතුදදසි ආදී උපෝසතය සුත්තු දේස උපෝසතයට ප්‍රමාණවත් භික්‍ෂණීන් ඇති බව, ඔවුන් සමාන ආපත්තිවරට නොපැමිණි බවහා, සீமாவின் இවත් කළයුතු කෙනෙකුන් නැති බවයනසිව් අගින් යුක්තනම් එය පොහොය කිරීමට සුදුසුකාලයයි කියනු ලැබේ. පූර්ව කරන පූර්වකෘත්්‍යය නිමවා දෙසනලද ඇවැත් ඇති සමගි වූ භික්‍ෂණී සංඝයාගේ අවසරயின் පාමුක් දෙසීමට ආරාධනය කරමු. ආර්යාවරුණි භික්‍ෂුණී සංගතමේ මාකයන්නක් අසාවා අද පුනුරැසි පොහෝ දවසයි. ඉතින් සංඝයාගේ පොහොය කිරීමට පැමිණිකල් ඇත්තේ වීනම් සංගතමේ පොහොය කරන්නේය පාමොක් උදස්නේනය සංගයා විසින් කළයුතු වූ පූර්ව කෘත්‍යකොට නිමවන ලද්දද එසේනම් ආර්யாාවරුණි පිරිසඳුබව පළකරවු පාමොක් උද සන්නමී අප සියලෝම එක්වන්ව සාවධනව එය අසමෝ මෙනෙහි කරමු. යමකොට පැමිණි ආපත්තියක් ඇත්නම් ඒ ප්‍රකාශ කළ යුත්තේය. මිනිියාපත්යක් නැතිකල්හි නිශ්ශබ්ද විය යුතුයි. නිශ්ාබ්දවීමෙන් ආයුෂ්මත් වූ පිරිසිුඳ වනාහෝයි දනගනිමී. යම්සේ ඔබ වෙන්ුවෙන්ම විචාලා වූ මට එය විසඳීමක් වන්නේද එහෙයිනිී. එසේම මෙබතු පිරිසක තුන්යලක් නැවත නැවත ඇසීමක් වේ යම් භික්ෂුවක් තුන්වරක නැවත නැවත අසනු ලබද්දීත් තමා කරෙහි ඇති ආපත්තිය සිහිකරමින් එය ප්‍රකාශන කරයිද ඕහට සම්පජාන මසාවාදය වේ ආරயாවරුණ දනදැන බොරකම වූ කලී අන්තරාරය කර දෙයක්්‍යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය එහෙයින් පිරිසුදු බව බලා පුරතුවන්නා වූද ආපත්ති සිහි කරන්නා වූද භික්ෂණියය විසින් පැමිණි ආපත්ති ප්‍රකාශ කළ යුතුවෙයි එසේ ප්‍රකාශකිරීම භික්‍ෂණියගේ ද්‍යානාධගම සඳහා පහසුවන්නේද එහෙයිනේ. ආර්්‍යවරුණි නිධානය දක්වන ලදී එහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුුද නි වරද විචාරමී කසේද පිරිසිඳුද තවැනි වරද විචාරමසේද පිරිසිුඳුද මේ නිධනෙහිලා ආයුෂ්මත්හූ පිරිසිදු වූවාහෝය නිවපතවීම පිරිසුඳු බවකොට සලකම්ද එහයිනී පළමුවැනි නිධාන උද්දේසයයි භික්‍ෂණී පාතිමෝෂයහි අට පරිජි ඇවත් උදසනු ලැබේ. එක දෙක තුනහා හතරවැනි පරිජි ඇවත් භික්ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක්කූ අයුරුයි. පහ යම් භික්ෂණියයක් රාගේ අදහස් ඇත්ත එබද වූ පුරුෂයකු විසින් කරන ගෙලෙන් යට ගනින් උඩ සිරුර ඇල්ලීම පිරිමැදීම අතින් ගැනීම ස්පර්ශකිරීම පෙලීම හෝ இවசைයිද ඇය පරිජි වූවා වෙයි පියවි මෙහෙනක් සමග සහවාසයට නුසුදුසු තැනැක්තියක්ත්්ද වේ. මේ උබ්බජානු මණ්ඩලීක නම් පරිජි ඇවතයි. ය යම් භික්‍ෂණයක්ක් වෙනත් භික්‍ෂුණියක පරිජි ඇවතකට පැමිණි බව දැන තැනත් යට චෝදනානු කෙරේ. අනි කෙකුටද නොදන්වයි ඒ පරිජි අවන් මෙහෙනදසිවුරු හරි නැතහොත්සිවුරෙහි හෝ සිටි කලුරිය හෝ කරේ එසේත් නැතහොත් තීර්ථකාරාමයකට හෝයේ ද ඒ බවද දත්තාාව වූ යටකී මෙහෙන ආර්යාවනි මේ ම මෙමුතු තැනැත්තියක බව මවමුලදීම දනිමිහෙත් චෝදනානු කලිමි කිසිවකුටද නොදන් විමී කියනම් පරිචි වූවාවෙේ. පියවි මෙහෙනන් සමග සහවාසයට නුසු දුසුතනතියද්ද වේ. මේ වච්ච පටිච්ෂාධිකනම් පරිජි ඇවතයි. හත යම් භික්‍ෂණයක් සමකි සංඝයාවිසින් දහැමිව விනිயானනුකූලව. ශාස්ත්‍ර අනුශාසනය අනුව ඔක්ෂේපනීය කර්මයෙන් බැහැර කරන ලද්දාා වූ එහෙයින් අනාදර වූ පිළියම් බ්‍රහිත වූ යහළුවන් නැත්තා වූද කිසියම් භික්ෂුවක් අනුව පවතීද අවවාද හෝ පිළිගනීද පියවි භික්‍ෂණීන් විසින් ඒ මෙහෙනට මෙසේ කිය යුත්තේය නගනියන භික්ෂුව සමග සංඝයා විසින් දහැමිව විනියානුකූලව ශාස්ත්‍රෘ අනුෂශාසනය නොයික්මවා නොපරන ලද්දකි. එහෙයින් සංග කර්මයහි අනාදරය කිළියම් රහිතය සමාන සංවාසයද නැත්තේය නගනියනි ඔහු අනුව නොයව. අවවාද හෝ නොපලි ගනුවයි කියායි මෙසේ කියනු ලබද්දීත් ඒ. මෙහෙන පෙරසම දඩිවසිටීනම් එය දුருකිරීම පිණස තෙවරක්ම කියයුතුය තෙවැනි வர දඩිබව හනம் மැනවී නොහலேනம் ඇය பரிச்சி වவாவை පියවිமிහෙනන් සමග සහවාසයට නසුදුසු තනர்த்திයක්දව. මේ? உக்கத்தானුුවත්த்தක நம் පரிෂි ඇවතයි. අට යම්භික්ෂණයක් රාගී අදහස් ඇතිව එබதுම වූපුරුෂයකුගේ අතහෝ சர කලවර அල්වාගනීම இවසාද சමීපහිසිටීද කතාගரைது කලින් සලකුණු කළ තැනත්තකුටහෝ ஏது, පොරෂයකුගේ ම හෝ බලාපොරොතුවේද මෝහ වූ තැනකට හෝ වදීද. අනාචාරය සේවනය පිණස කයහෝ පොරුෂයාට එලවාද ඇය පරිච වූවා වෙ පියවිමහෙනන් සමඟ සහවාසයට නිසු දුසු තැනත්තියදද වේ. වෙනවෙන කරුණු අටකින් පරිජයට පැමිණිය හැකි හෙයින් මේ අත්. වත්තුක නම් පරිජි ඇවතයි. ආරයාවරුණ අට පරිජි ඇවත් උදසනලදී යම්භික්ෂණයක් මේ පාරිජි ඇවත් අතර යමයම් පාරිජි ඇවතකට පැමිණේද ගිහිකල්හි මේ පරිජයට පැමිණීමෙන් පස්ුවත් පියවි භික්‍ෂණීෙන් සමග සහවාසයක් නොලබයි. පරිජි වූවා වෙයි පැවිද්දට නුසු දුස්තනැත්තියක්ද වේ පාරජිකා පತහි ලා බ අදින් විචාරමිසේද පිරිසිඳුද දෙවනිවරද විචාරමිසේද පිරිුද තෙவනිවරද විචාරමසේද පිරිසඳුද අට පරජි අවත් ීලා ආ್යාාවරු පිරිසිදුು உහූය නිබ්දවීම පිරිසිந்து බාවකොට සලකම්ද එහෙනි දෙවනි පාරාජිකා උද්දේශයයි. ආර්ාපරුණි අනතුරුව සතලොස් සඟවෙසේස් ඇවැත් උදෙසනු ලැබේ. එක යම් භික්‍ෂුණියක් ගැහැවියකු හෝ ඔහු පොතකු සමග දාසයකු කම්කරෝකු යටත් පිරිසයින් ශ්‍රමණ පිරිවැජයකු සමග මානි වූවා, විවාදයට බැස ගත්තීවේද ඇයට පටමාපත්තික වූද ඉක්ම වූ කනෙහිම ඇවතට පැමිණෙනසුලු නිසාරණීය වූද භික්ෂ සංඝයා කරෙන් නිර පාදමියයුතු සඟවෙසස් වේ දෙක යම්භික්ෂණයක් රජටහෝ භික්‍ෂණී සංඝයාට හෝ නොදන්නවා ලோකசாසனைක කටයුතු කරන சேவாசங்கமேகට රාஜக்கிய சේනාවකටහෝ නොදන්வா பெරபவதிவහ හரு வதையட்டு சுதுசுஊத ஏ பிர්‍රசிද්ධ වූ சொரஸ்தி්‍රිය உපசපண்ணக்ரேது. ඇය පட்டமாපத்திக்கு ஊத නිසාரණ වத சங்கவசஸ்த்த பැமினியாவே. துண யம்භக்ஷனி කලා அ ගமகது ගக்கோ தரණ කது ராා්‍ර ගත කරේது භக்ෂණியගෙන් தනිவහෝ விසேது පமாපத்தி වද නිසාரණ சங்க விசஸ்ட்டு பැமினியாவை. හර யம்භක්ෂණයක් සමග සங்க දහமி විනියානු කූලව ශාස්්‍රුවම් ශාසනය නොවික් මවා නෙරපනරද භික්‍ෂණියක ඒ විනය කර්ම කළවුන්ට නොදන්නවා ඔවුන්ගේ අදහස් නොදන භික්ෂණී සංඝයා කරහිලා ඇතුනත්කර ගනීද ඇය පටමාපත්තික වූද නිසාරණය වූද සඟවෙසේස් ඇවතට පැමිනිියයා වේ පහ භික්ෂණියයක් රාගී අදහස් ඇතිව එබතුම වූ පුරුෂයකු අතින් කෑයුතු බුදියයුතුදයක් සියතින් පිළිගෙන වළදානම් ඇය පටමාපත්තික වූද නිසාරණය වූද සඟවෙසෙස් ඇවතට පැමිණයා වේ. ය යම් භික්‍ෂණියයක් මෙසේ කියයි ආර්යාවරණී මේ පුරුෂයාගේ රාගී අදහස් ඇතිබැවින් හෝ නැතිබැවින් තොපට වැඩක් නැත. මක් නිසාද තොපැහැම රාගි අදහස් නැත්තවුන් හෙයිනි. එහෙයින් ආර්්‍යාවරුණි කෑයුතු බුද්ියයුතු දෙයක් මොහු තොපට දෙන්නේ නම් සියතින් පිළිගෙන අනුබව කරවු කියායි. ඇයද පටමාපත්තික වූද නිස්සාරණය වූද සඟවිසෙස් ඇවතට පැමිණාාවේ. හත අට නමවැනි සඟවිසෙස් භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක්කු පහ අට නමේවැනි සඟවිසෙස් අයුරුයි. දහය යම් භික්ෂණියක් කුපිතව නොසතුරු සිත් ඇතිව මම බුදුන් අත්හරිමි දහම් හා සගුන් අත්හරිමි ශික්ෂා අත්තාරිමී කීම ශාක්‍ය දහිත්‍ර වූ භික්‍ෂණීහු පමණක්ම භික්ෂණීහු වෙද්ද. ලජ්ජනී වූ කුකුස් ඇත්තාහෝ ශික්‍ෂාකාමිණී වූ අන්‍ය භික්‍ෂණීහුද වෙති. මම ඔවුන් කෙරෙහි පැවිදිව බමසරහැසිරමි කියාද ඇයට සසු භික්‍ෂණීන් විසින් මෙසේ කියේතු වෙයි ආර්යාවනි කෝපයින් හා නොසත්‍රටින් මෙසේ කතා නොකරව ශාසනික ප්‍රතිපදාවහි සිත් අලවව නව ලෝතුරු දහම සසර දුක්කෙලවරකිරීමට සුදුසු පරිදි වදාරන ලද්දේද එහෙයිනිී. බබසර හැසිරවයි කියයි. මෙසේ කියනු ලබද්දීත් ඒ භික්‍ෂණිය දෘෂ්ටියය දැඩිවැමගෙන සිටීනම් ඒ දුරුකරුණු පිණිස තුන්්‍යලක්ම කියයුතු වෙයි. තෙවනිවර දැඩි පව දුරකලානම් මැනවි. නොකලානම් තවනිවර ඇවතට පැමිණිය හැකි වූද නිසාරණය වූද සඟවෙසෙස් ඇවතට පැමිණේ. එොළහා යම් භික්‍ෂණයක් අධිකරණයකින් පාරාජිත වූවා, නොසුතුටු සිත් ඇතිව මෙසේ කියයි. මේ භික්‍ෂණී හු චන්තිීන් අගතියට ගියාහ. ද්වේශයෙන් මෝහයෙන් හා බියෙන් අගතියට ගියාහ යැයි කියයි ඇයට සෙසු භික්‍ෂණීන් විසින් ආර්යාවනි එසේ නොකියවයි දැන්විය යුතුයි. එසේ දන්නනු ලබද්දීත් පෙරසේම දැඩිව සිටී නම් දුරු කිරීම පිණිස තවරක්ම කියයුතුයි. තෙවනිවර දඩි බව දුරු කලානම් මැනවී. නොකලානම් තවනිවර ඇවතට පැමිණිය හැකි වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවතට පැමිණේ. දොළහා යම් භික්‍ෂණී පිරිසක් ගිහියන් හාමසුව ලාමක හැසරීම් ඇතිව එයින්ම ප්‍රසිද්ධ වූවා හෝ භික්‍ෂණී සංඝයාට අපහාස ගෙනදේද. ඕනවුන් කුදුමහත් වරද වසා ගනිද්ද සෙසු භික්‍ෂණීන් විසින් ඕවනට මෙසේ කිය යුතු වෙයි. ආර්යාවනි තොප ගිහියන් හා මිශ්්‍රය ලාමක හැසිරී මැත්තෙහය එහෙයින්ම ප්‍රසිද්ධය එහෙයින් විික්‍ෂණී සංඝාට අපහාස ගෙන දෙති වරද වසාගෙන සිටිති ආර්යාවනි ගිහියන් හා මුස්ුවවාසේ නොකරව. යුෂ්මතුන්ගේ කායචිත්ත විවේකේම භික්‍ෂණී සංඝ්‍යයාවර්ණනාකරති කියයි. මෙසේ කියනු ලබද්දීත්. ඒ භික්ෂණී හූ පෙරසේම දඩි පවගෙන සිටිත් නම් ඒ දුරු කරුණු පිණිස තුන් යලක්ම කියයුතුයි. තෙවනිවර දැඩි බවදුරු කලානම් වැනවි. නොකලානම්, යාාවතතියක වූද නිස්සාරණීය වූද සඟවෙසෙස් ඇවත්වේ. දහතුන යම් භික්ෂණයක් මෙසේ කියයි. ආර්යාවනි තොප මුසුවවාසේ කරවු වෙන්ම නොවසව් භික්‍ෂණී සංඝයා අතට පවිට හැසිරීම් ඇති එයින් ප්‍රසිද්ධ වූ භික්‍ෂණී සංඝයාට අපහාස ගෙන දෙෙන එසේම ඕනෝන්ගේ වරද සඟවාගෙන සිටින්න වූ අන්‍ය භික්ෂණී හූද සිටිති. එහෙත් සංගයා ඔවුන්ට කිසිවක් නොකියති. අවග්ඥා මකයෙන් පරිභව මකයෙන් ක්‍රෝධයෙන් හෝ තොප දුර්ල බැවින්නතහොත් බියගැන්වීමේ කැමැත්තෙන් තොපටම මුසුවවාසය නොකරව වෙන්ම වසයි කියති වි හැසිරම් ඇතයිද එයින් ප්‍රසිද්ධයයිද කියති. භික්ෂණීහු සංගාට අපහාස ගෙන දෙන බවත් ඕවුනෝන් වරද වසා සිටින බවත් කියත් යනුවයි. සෙස භික්ෂණීන් විසින් ඇයට එසේ නොකිය යුතු බව දැන්ිය යුත්තේය එසේ කියනු ලබද්දීත් ඒ භික්‍ෂණය පෙරසම දැඩිව සිටී නම් දුරු කරුණු පිණිස තෙවරක්ම දැන්විය යුතුවී. තෙවනිරදු ඒ දෘෂ්ටිය දුරු කලානම් වැනවි. නොකලානම් තෙවැනිවර ආපත්තියට පැමිණිය හැකි වූද නිසාරණීය වූ සඟවෙසේස් ඇවැත්වේ. දාහතර පාලව දාසය දාහතවැනි සඟවෙසේස් භික්ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දක්කු දහය එකොලා දොළහා රහතුනවැනි සඟවිසෙස් අයුරුයි. ආර්යාවරුණි සතලු සඟවිසෙස් ඇවැත් උදෙසන ලදී එයින් පටමාපත්තික සඟවිසෙස් නවයකි යාව තතියක සඟවිසෙස් අටකි මේ අපපාපත්තන්ගෙන් යම්යම් ඇවතකට පැමිණි භික්‍ෂුණීය විසින් භික් භික්ෂණී යන උබතෝ සංඝයාවෙත පසලොස් දිනක් පක්ෂ මානත පිරිය යුතුවී. මාන පිරීමෙන් අනතුරුව විසි නමක් සම්පූර්ණ වූ භික්‍ෂණී සංඝ්‍යා ඇතිසීම මාවකී පියවි භික්‍ෂණියක වශයෙන් සංඝයාට ඇතුළත් විය යුතුවී. එක නමකින් හෝ අඩුව මහා සංගතිමේ එවැනි භික්‍ෂණියක සංඝයාට ඇතුළත් කර ගනී නම් ඇය ඇතුළත්නෝ වවා වෙයි සවෙහි වූ භික්‍ෂණේහූද නින්දාලබිය යුත්තාාහ වෙති මේ සඟවෙසෙස් ඇවැත් නැගී සිටීමේ පිළිවෙතයි. ආයාවරුණ මේ සඟවෙසිස් ඇවැත්ීලා ඔබ අදෙන් විචාරමිසේද පිරිසිදුුද දෙවනි වරද විචාරමසේද පිරිසිදුුදතවනි වරද විචාරමිසේද පිරිසිදුුද ආර්යාවරු මේ තෙලෙස් සංගාධි සේෂ ආපත්තන් හිීලා පිරිසිදු වූවා හෝය නිශ්ෂන්තවීම පිරිසිුදු බවකොට සලකම්ද එහෙයිනි පෙවැනි සංගාධි සේෂ උද්දේශයයි. ආර්යාවරුණි අනතුරුව තිස් නිසඟි පචිති ඇවත් දෙසනු ලැබේ එක. භික්ෂණියයක් අධිෂ්ථානයට ප්‍රමාණවත් අතිරේක පාත්‍රයක් තබා ගනීනම් නිසඟ පචිති ඇවත්වේ. දෙක යම්භික්‍ෂණයක් නොකල්හි ලැබුණුසිවුරක් කාරචීවරයක් යැයි සිතා බෙදවානම් නිසඟ පචිති වේ. තුන යම් භික්‍ෂණයක් වෙනත් භික්ෂණියක සමග සුරකීන් සිවුරක් මාරකරගෙන, පසුව ඔබේසිවර ඔබම ගනුව මගේ සිවර මට දෙවයි තමා සතුසිවර ආපසු ගණීනම් අනික කුලවා හෝ ගන්වානම් අයට නිසඟි පචිතිවේ. හතර යම් භික්ෂණයක් කිසියම් දෙයක් ඉල්වා එ නො පොෝනා බැවින් නැවතත් අනිකකුවෙන් ඉල්ලා නම් නිසගි පචිතිවයි ප යම්භික්‍ෂණයක් අනිකක් හඟවා අනිකක් ගන්නේ නම් නිසங்கி පාචිතිවේ. යම් භික්ෂණයක් අනිකක් සඳහා ද්ධනලද සங்கසතු පිරිරකින් අනිකක් ගනීද නිසඟ පාචිතිව. හත යම් භික්‍ෂණයක් අනිකක් සඳහා පුදනලද තමා ඉල්වාගත් සගසතු පිරිකරකින්, අනිකක් ඉල්ලා ගනීද නිසඟි පචිතිවේ. අට යම්භික්‍ෂණයක් අනිකක් සඳහාපුදනලද තමා ඉල්ලාගත් ගනයාට අයිති වූ පිළිකරකින් අනිකකිල්ලා ගනීද නිසි පචිතිවේ. නමය යම්භික්‍ෂණයක් අනිකක් සඳහා පුදනලද ගනයාට අයත් වූ තම ඉල්ලාගත් පිරිකරකින් අනිකක් ගනීද නිස පචිතිව. දය යම්භික්ෂණයක් අනිකක් සඳහා පුදනලද පුද්ගලයකට අයත්තු තමා இல்லලාගත් පිරිකරකින් அනිකක් ගනීද නිස පචතිවෙ. පලවැනි පත්த்து වகைයි. එක. ශීත කාලේහි පෙරවිය යුතු බර පොරෝණයක් ඉල්ලන භික්ෂණිය විසින්, උපරිමය සොලොස් කහවනුවක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකමැඇති පොරෝණයක් ඉල්ලන බික්කුුණයට නෙසගි පචිතිවේ. දෙක උෂ්ණ කාලෙහි පෙරවීයුතු සැහැල්ලු පොරෝණයක් ඉල්ලන භික්ෂණිය විසින් උපරමිය කහවනු දහයක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකම් මැති පොරෝණයක් ඉල්ලන භික්‍ෂණයට නිසඟි පචිතිවේ. හතර පහ, හය හත අට නමය දහවැනි නිසඟ පචිති භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයහි දැක්කූ අයුරුයි. දෙවැනි චීවර වගයි. තෙවැනි ජාතරූප වගද භික්ෂූ ප್ರාතිමෝක්ෂෙහි දැක්කූ අුරුයි ආර්යාාවරුණ තිස් නිසග පචති ඇවත් උදසනා ලදී එහිලා ඔබාතන් විචාරමි කසේද පිරිසිඳුද දෙවනි වරද විචාරමි කසේද පිරිසිදුුද තෙවැනි වරද විචාරමි කසේද පරිසිදුුද තිස් නිස පිති ඇීලා ආර්යාවරු පිරිිසිදු உවාහුය නිශ්්‍යාදධවීම පිරිිසිදුු බාව කොට්ට සාලකම්ද එහයිනි නිසග පචිතිී ආර්යාවරුණ அනතුරුව එකසිය හැටහයක් පචිති ඇත් උද්දසනු ලබේ. යම්භික්ෂණයක් ලුණු කානම් පචිතිවේ. දෙක යම්භික්‍ෂණයක් දෙකෙලිසි යෝනි පෙදසවැනි සම්බාධස්ථානයන්හි ලෝම උගුලුවානම් පචිතිවේ. තුන යෝනි ප්‍රදේශය මහනල් පෙත්තකින් ුවද තැලීමෙහි පචිතිවේ.හතර මටසිලිී ලාකඩමය දෙයක් හෝ අන්දයක් යෝනි මාර්ගයෙහි යවානම් පචිතිවේ. පහ පස්සාාව මාර්ගය ජලයෙන් පිරිසුඳ කරනු කැමැති භික්‍ෂුණිය විසින්, දෑගුලක් පමණ ගැඹුරට පිරිසිඳු කටයුතුයි, ඒසීමාව ඉක්ම වන භික්‍ෂණයට පචිති ඇවැත්වේ. හය යම් භික්‍ෂණියක්, න් වලදනා භික්ෂුවට පැන් එලවීමෙන් හෝ පවන්සැලීමෙන් ුවටන් කරන්නේ පචිතිවේ. හත යම් භික්‍ෂණයක් තමා ඉල්ලා හෝ අනුන් ලවාඉල්ලවා තමා බැඳි හෝ අනිකකුලවා බැඳවා කොටා හෝ කොටවා පිසහෝ පිසවා අ ද්‍යානයක් වලදානම්, අට යම් භික්ෂණයක් මළමුත්‍රා කැලිකසල හෝ ඉඳුල් ආදිය භික්ති ප්‍රාකාරාදෙන් පිටතුට දමානම් හෝ දමවානම් පචිතිවේ නමය යම් භික්ෂණයක් මළමුත්‍ර කැලිකසල හෝ ඉඳුල් ආදිය නිල්වන් තනබිමක දමානම් හෝ දමවානම් පචිතිවේ. දහය යම් භික්‍ෂණියක් නැටුම් ගයුම් හෝ බෙරවැයුම් දැකීම පිණිසයානම් පචිතිවේ. පළවැනි ලසුන වගයි. එක යම් භික්ෂණයක් පහනක් නැති අඳුරුරාත්‍රියක පුරුෂයකු සමග හුද කලාව සිටීද කතාබස් හෝ කෙරේද පචිතිවේ දෙක යම්භික්‍ෂණයක් භික්ති ආදියෙන් වැසිනු ආවරන ස්ථානයක් හි පුරුෂයකු සමග හුද කලාවසිටීද, කතාපස් හෝ කෙරේද පචිති වේ. තුන යම්භික්ෂණයක් අ්‍යකාශයෙහි පුරුෂයකු සමග හුද කලාව සිටීද කතාබස් කෙරේද හතර යම්භික්ෂණයක් මහාවීදියක කුඩාවීදියක හෝ වීදිසන්තියක පුරෂයකු සමග හුද කලාව සිටීද කතාබස් හෝ කෙරේද දෙවන මෙහෙනක ඉවතට හෝ යවාද පචිතිවේ. පහ යම්භික්‍ෂණයක් උදය කාලේ ගෙවලට ගොස් ගෙහිමීියන්ට නොදන්වා නැගී සිටියේද පචිතිවේ. ය යම් භික්ෂුණණියයක් සවස්කාලයේ ගෙවලට ගොස් ගෙහිමියන් නොවිචාරා අසුන්හේහිද ගනීද සතපේද පචිතිවේ. හත යම් භික්‍ෂණයක් සවස්කාලයේ ගෙවලට ගොස් ගිහිමියන් නොවිචාරා යහනක් අතුරාහෝ අතුරුවා හෝ හිඳගනීද සතපේද පචිතිවේ. අට යම්භික්ෂණයක් වරදවා ගැනීමෙන් හෝ වරදවා කල්පනාකිරීමෙන් අනිකකු හට ගරහානම් පචිතිවේ. නමය යම්භික්‍ෂුණණයක් තමා හෝ අනිකකු පිළිබඳව නිරයිෙන් හෝ බඹසරෙන් පරදු තබා දවරානම් පචිතිවෙයි. ගහය යම්භික්‍ෂණයක් තමාටම වදකරගනිමින් අඩානම් පචිතිවෙයි. දිවැනි අන්දකාර වගයි. දෙවැනි අන්දකාර වගයි. එක යම්භික්‍ෂණයක් නිර්වශ්‍රව ස්නානය කෙරේද පචිතිවෙ. දෙක, නාන කඩයක් කරවන භික්‍ෂණිය විසින් එය ප්‍රමාණවත් ලෙස කරවිය යුතුය මේ එහි ප්‍රමාණයයි දිගින් සුගත වියතින් වියත් සතරක් පලලින් වියත් දෙකකි එය ඉක්මවන්නේ චේදනක පචිති ඇවැත්වේ. තුන යම් භික්‍ෂණයක් වෙනත් භික්ෂණියකගේ සෙවරක් ලිහාහෝ ලිහවා පசුව එය හතර පස්தினක් හැර කරதர் ආධයක් නැතිவම ගெத்தம் நොக்கரேது அனுும்න් ලவாහෝ ගெත්த்தම් කිරීමට උත්සාහනு කரேது பச்சிතිவே. හර யම් භික්ෂණයක් භක්ෂණීට අයත් පස්சிවුருමාறுු කරහඳමින් දින පහක් ඉක්මவாද பச்சிතිவே ප யම් භික්ෂණයක්, උපසපන් භික්ෂණියකගේ පස්සවුරු අතරින් යම් සිවුරක් හිමියන් නොපි ලිවිස ගෙන දරානම් පචිතිවේ හය යම් භික්‍ෂණියක් භික්‍ෂණී සංඝයාගේ චීවර ලාබේට අන්තරාය කරේනම් පචිතිවේ හත යම් භික්‍ෂණියයක් විනයානුකූලව කරන සිවුරු බෙදීම වලක්වාද පචිතිවේ ට යම් භික්‍ෂණයක්ග පිරිවැජියකුට හෝ පිරිවැජියකට භික්‍ෂණීන්ට අයත් සිවරක්දේද පචිතිවේ. නමය යම් භික්‍ෂණියක් දුර්වල සිවරක් ලැබීමේ බලා පොරොත්තුවෙන් චීවර කාලය ඉක්මවාද පචිතිවේ. තහය යම් විික්‍ෂණයක් විනයානකූල වූ කட்டிනෝධාர வලக்காத පச்சிිති ටෙවැනි නග්න වගයි. එක යම් භික්ෂණීන් දෙදෙනෙක් එක ඇක එකට සතපේනම් පිතිவே දෙක යම් භික්ෂණී දෙදෙනෙක් එක ඇතිරියෙහි එක පොරෝණයක් පොරවාගෙන සතපේද පිතිවෙ. තුண, යම් භික්ෂණියක් දැන දැන වෙනත් භික්‍ෂණියකට කරදර අපහාසු ගෙන දේද පචිතිවේ. හතර යම්භික්‍ෂණයක් තමන් සමඟ ජීවත්වන රෝගයකින් දුකට පත් වූ ශිෂ්‍ය භික්‍ෂණියකට ඕටැන් නොකරේද, වුවටන් කරවීම පිණිසහෝ උත්සාහවත් නොවේද පචිතිවේ. පහ යම් භික්‍ෂණියයක් වනත් භික්ෂණියකට තම ආවාසයදී පසුව කුපිතව නොසතුටු සිත් ඇතිව එයින් බැහැර කළේද අනුන් ලවා හෝ බැහැරකරවාද පචිති වේ. ය යම් භික්‍ෂණයක් කුදුමහත් කටයුතුවලින් ගිහියන් සමග මිශ්‍රය වසන්නේ නම් සෙසු භික්ෂණීන් විසින් අයට මෙසේ කියයුතු වෙයි ආර්යාවනි ගිහින් හා මිශ්්‍රවවාසය නොකරව ගිහි සංසර්ගයෙන් වෙන්ව විවේකීව සිටීම භික්‍ෂණී සංගතෙමේ පසසයි කියායි මෙසේ කියනු ලබද්දීත් එකී භික්‍ෂණිය සියලාමක හැසිරීම් නොහලානම් ඒ දුරුකරුණු පිණිස තෙවරක් කිය යුතුය තෙවැනිවර ලාමක හැසිරීම් දුරුකලානම් මැනවී නොකලානම් පචිතිවේ. හත යම් භික්‍ෂණියයක් සැක සහිතයයි ප්‍රසිද්ධ වූ බිය සහිත වූ තමරටහි යෙහිළි භික්‍ෂණියකගෙන් තොරව හැසිරේනම් පචිතිවේ. අට යම් භික්‍ෂණයක් සැක සහිතයේ ප්‍රසිද්ධ වූ බියසුළු වූ තමරටින් පිටට යහෙළි භික්ෂණයකගෙන් තොරව හැසිරේනම් පචිතිවේ. නමය යම් භික්‍ෂණයක් වස්සමාදන් වූ කාලය තුළ දේශචාරිකාවෙහි යෙදේද පචිතිවෙයි දහය යම් භික්‍ෂණයක් වස් පවාරණයෙන් පසුව යටත් පිරිසයි පස්හය යොදනක්වත් දේශචාරිකාවෙහි නොයදනීනම් පචිතිවෙයි සිවවැනි තුවට්ට වගයි. එක යම් භික්‍ෂණයක් රජුන්ගේ ක්‍රීඩාශාලාවකට චිත්‍රාගාරයකට ආරාමයකට,උයනකට හෝ පොකුණකට බැලීම සඳහායේද පචිතිවේ. දෙක යම් භික්‍ෂණියක් ප්‍රමාණය ඉක්මවා කරනලද ඇදක් පුටුවක් හෝ, ඇත් අස්රු සටහන් යුදා කළ පළඟක් හෝ පරිභෝග කරේද පචිතිවේ. තුන යම් භික්‍ෂණයක් නූල් කටීනම් පචිතිවේ. හතර යම් භික්‍ෂුණයක් ගිහිියන්ට වතාවත් කෙරේනම් පචිතිවේ. පහ යම් භික්‍ෂණියයක් ආර්යාවරුණි මෙහි එව. අධිකරණය විසඳවයි කියනු ලබද්දීත් මැනවයි පිළිගෙන පසුව කිසියම් කරදර ආදයක් නැත්තේම නො විසඳයිද අනුන්ලවා හෝ විසඳීමට උත්සාහනු කරේද පචිතිවේ. ය යම් භික්‍ෂණයක් ගිහියකුට පිරිවැජයකුට හෝ පිරිවැජියකට කෑයුතු බුද්ිය යුතුදයක් සියතිින්දේද පචිතිවේ. යම් භික්‍ෂුණියයක් ඔසබ කාලෙහි පරිභෝග කටයුතු වූ සවුර අත් නොහැර සතරවන දිනද පරිභෝග කරේ නම් පචිති වේ අට යම් භික්ෂණයක් දොරකවුලු ඇති ආවාසය ආරක්‍ෂා කිරීම පිණිස අනිකෙකුට පාවා නොදී දේශචාරිකාවෙහි යෙදුනීනම් පචිති වේ නමය යම්භික්‍ෂණයක් හස්ත ශිල්පාදී ලෞකික වූ තිරශ්්‍රීන විද්‍යාවක් තමා ප්‍රගුණ කරේ නම්පචිතිවේ. දහය යම්භික්ෂණයක් හස්ත ශිල්පාදී ලෞකික වූ තිරශ්්‍රීන විද්‍යාවක් අනුන්ට ප්‍රගුණ කරේ නම් පචිතිවේ. පස්වැනි චිත්තාගාර වගයි. එක යම් භික්‍ෂුණයක් දැනදැන භික්‍ෂූන් ඇති අරමකට නොපිලි විසතිිවිසියේද පචිතිවේ. දෙක යම් භික්‍ෂුණියක් භික්‍ෂුවකට ආක්‍රෝෂ පරිභව කරේද පචිති වේ. තුන යම් භික්‍ෂුණයක්ක් කුපිතව භික්‍ෂුණී සංඝයාට පරිභව කරේද පචිතිවේ. හතර යම් භික්‍ෂූනියක්, ආරාධනා ලැබ හෝ පවාරණය කරන ලදුව වැලනී යුතුදයක් වලදාද පචිතිවේ. පහ යම් භික්ෂණයක් කුලයන් එනම් දායකයන් පිළිබඳ මසුරු බව ඇත්තීද පචිතිවේ. ඇය යම් භික්‍ෂණයක් භික්‍ෂූන් වසන අරමකට ලං නොව ආවාසේක වස් එළම්ඹියනම්, පිතිවේ හත යම් භික්ෂණයක් වස්වැස උබතුෝ සංඝයා කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් යන තුන්කරුණෙන් පවාරණයනො කෙරේද පචිතිවේ. අට යම් භික්‍ෂුණියක් ගරුධර්ම ඇසීම පිණිස හෝ, පහ කිරීමාදී විනය කර්ම කිරීම පිණස නොේ දේද පචිතිවේ. නමය අඩමසක් පාසා භික්ෂණය විසින් ගරුදර්ම ඇසීම හා පොහොය විචාර භික්ෂු සංගයාගෙන් බලා පොරොත්තු විය යුතුයි. එය ඉක්ම වන භික්‍ෂණියට පචිති වෙයි. දහය යම් භික්ෂණක් ප්‍රසක නාබියෙන් නට ගනමඩලෙන් උඩ පෙදෙසෙහි හටගත් ගඩුවක් හෝ වනයක් සංගයාට හෝ ගනයාට හෝ නොදන්වා පුර්ෂයකු සමග ඔවුනුන් බිදවාද සෝදාද බෙහෙත් ගල්වාද බඳීද ලිහාහෝ හරිීද පචිතිවේ. සවැනි ආරාම වගයි එක යම් භික්‍ෂණයක් ගැබිණියක උපසම්පන්න කරවානම් පචිතිවේ. දෙක යම් භික්‍ෂණියක් කිරිපවන්නේක උපසම්පන්න කරවානම් පචිතිවේ. තුන යම් භික්‍ෂණයක් දෑවුරුද්දක් තුළ සයාකාර්ශික්‍ෂාවන්හි නොහික්මුණු සික්කාමානාව උපසම්පන්න කරවානම් පචිතිවේ. හතර යම්භික්ෂණයක් දෑවුරුද්දක් තුළ සයාකාර ශික්‍ෂාවන්හි හෙක්මුණු එහෙත් සංඝයාවිසින් සම්මත නොකළ සික්කමානාව උපසම්පන්න කරවානම් පචිතිවෙ. පහ, යම්භික්‍ෂණයක් ගිහිවවට ගියා වූද දොළොස්වසක් සම්පූර්ණනොවූද සිික්කාමානාවක් උපසම්පදා කරවානම් පචිතිවේ. හය යම් භික්ෂණයක් දොළොස්වස පිරිහු ගිහි ගිහ බවටගිය දෑඇවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හිීද නොහික්මුණු සික්කාමානාව උපසම්පන්න කරවානම් පචිතිවේ. හත, යම් භික්ෂණයක් දොළොස් වසක් පිරිණු ගිහි බවට ගිය දෑවුරුද්දක් සයාකාරශික්ෂාවන් හිීලා හික්මුණු. එහෙත් සංඝයාවිසින් සම්මත නොකළ සික්කාමානාව උපසම්පදාකරවා නම් පචිතිවෙේ. අට යම්භික්‍ෂණයක් තමාසමග වසන සික්කමානාව උපසම්පදාකරවා දෑ අවුරුද්දක් තුළ උද්දේසනාදිය උගන්වාද අනුන්ලවා හෝ නොකරවාද පචිතිවේ. නමය යම් භික්‍ෂණයක් තමා උපසම්පදා කරනු ලැබූ උපාද්‍යභික්‍ෂණිය දෑ අවුරුද්දක් ඇසුරු නොකරන්නේද පචිතිවේ. දහය තමා සමග වසන සික්කමානාව උපසපන් කරවා, යටත් පිරිසයින් පස්හය යොදුනක්වත් ගෙන නොයේද අනුන්ලවාහෝ ගෙන්වානොය වන්නේද පචිතිවෙයි. සත්වැනි ගර්බීණී වගයි. එක යම් භික්ෂණයක් විසිවයස් නොපිරිණු ක්්‍යාභාවේ හිසිටි සික්කාමානාවක උපසම්පන්න කරවානම් පචිතිවේ. දෙක යම් භික්‍ෂණියක් සපිරිණු විසිවයස් ඇති ක්්‍යාභාවේ හිසිටි සික්කාමානාව දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි නොහික් මවනලද්දේ උපසම්පදාකරවානම් පචිති වේ. තුන යම්භික්‍ෂණයක් සපිරණු විසිවයස් ඇති ක්ඥ්‍යාභාවේ හිසිටි සික්කාමානාව, අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි හික්ම වන ලදුවද සංඝයාවිසින් සම්මත නොකරන ලද්දේ උපසම්පදා කරවානම් පචිතිවේ. හතර යම්භික්ෂණියයක් තමා උපසපන් බවෙන් දොළොස් වසක් නොපිරුණු සික්කාමානාවක උපසම්පදාකරවානම් පචිතිවේ. පහ යම්භික්‍ෂණියක් තමා උපසම්බන් බාවෙන් දොළොස් වස් පිරුණී සංඝාවසි සම්මත නොෝ සික්කාමානාවක උපසම්පදා කරවානම් පචිතිවේ. ය යම් පික්ෂණයක් ආර්්‍යාවනි ඔබට සික් උපසම්පදා කිරීමෙන් ප්‍රයෝජන නැතැයි කියද්දි යහ ප්‍රතැයි පිළිගෙන පසුවදොස් කියන්නේ නම් පචිතිවේ. හත. භක්ෂණ ආර්යාවනි ඔබමට සිවරක් දෙන්නේ නම් උපසම්පදා කරමීකයා පසුව කරදරාධයක් නැතිවම ඇය උපසම්පදානො කෙරේද අනුල්ලවා හෝනො කරවාද පචිතිවේ. අට යම් භික්‍ෂණයක් ආර්්‍යාවනි ඔබ මට දෙවර්ශයක් උපස්ථාන කරන්නේ නම් උපසම්පදා කරමීකයා, පසුව කරදරාධියයක් නැතිවම උපසම්පදානු කෙරේද අනුල්ලවා හෝන කරවාද පචිතිවේ. නමය යම්භික්‍ෂණයක් පුරුෂයකු හෝ තරුණයකු හා එක්කෝ සැඩ පරුෂ වූ ඔවුන්ට ශෝකේද ගෙන දෙෙනසුළු සික්කාමානාවක් උපසම්පදා කරවානම් පචතිවේ. බහය ක් මෝපියන් හෝ සැමියන් විසින්න අனுුදන්නලද சிக்காமானාවක උපසම්පදා කරවානம் පතිවේ. එකොළහා යම්භික්ෂණයක් පරිවාසික சන්ந்தයදීමෙන් சிக்காமானාවுக்கு උපසම්පන්න කරවානம் පතිවේ. දොහ යම්භික්ෂණයක් අවුරුද්දක් පාස උපාද්‍යව උප සම්පදා කරවානම් පතිවේ දහතුන යම්භික්‍ෂණියයක් එක අවුරුද්ධක සික්க்காமானාවන් දෙදෙනක උපසම්පන්න කරවානම් පිතිවේ. අටවැනි குුමරීභූත වගයි යම්භික්‍ෂණයක්ක් නොගිලන්ව කුඩයක් හෝ වහන් සගලක් දරணම් පචිතිවේ දෙක යම් භික්‍ෂණයක් නොගිලන්ව රථේගෙන් ஏනම් පචතිවේ තුන යම්භික්ෂණයක් ඉඟටියවෙලෙන හවඩිය පාවිච්චි කරේනම් පචතිවේ. හතර යම් භික්ෂුණයක් ස්ත්‍රී ආභරන පාවිච්චි කරේනම් පචතිවේ. පහ යම් භික්‍ෂණයක් සුවந்த සුනුගාස්නානය කරේද පචතිවේ. ඇය යම්භික්‍ෂණයක් සුවந்த කැවු තමුගරුවට ඇங்கගා ස්නානය කරේද පචිතිවේ. හත යම් භික්‍ෂණයක් භික්‍ෂණිය කළවා ඇඟ අතුල්ලා ගනීද පචිතිවේ. අට යම් භික්ෂණයක් සික්க்காමානාව කළවා ඇங்க මැඩවීම කරවාද පචිතිවේ. නමය, භක්ෂුණිය සාමනேரிய කලාවා ඇங்க මැඩවීම කරවාද පතිවේ. දහය යම්භික්ෂණයක් ගෘහණිය කලාවා ඇங்க මැඩවීම කරවාද පතිවේ. එොළහා යම්භික්ෂණයක්ක් භික්ෂුවකගේ ඉදිරිපිට නොවිචාරා அසුනකවාடிිවේද පතිවේ දොළහා යම්භික්ෂණයක් අවසර නොදුන් භික්‍ෂුවකගෙන් ප්‍රශ්න විචාරාද පචිතිවේ. දහතුන යම් භික්‍ෂුණියක් තනවසා බඳන සිවුර හැට්ටය නැතිව ගමටවදීද පචිතිවේ. නවවැනි චත්තුූ පාහන වගයි. මෙයින් ඉතුරු වූ දසවෙනි මුසාවාද වග එකළොස්වැනි භූතගාම වග වැ භෝජන වග, තෙලෙස්වැනි චාරිත්‍ර වග තුදුස්වැනි ජෝති වග, පසලොස්වැනි දික්්ටි වග හා සොලොස්වැනි දම්මික වගද තතියානුසාවනයද භික්ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක්කූ අයිුරුයි. ප්චිති ඇවැත් එකසිය හැටහය මෙතෙක්කින්නේි මේය. ආර්යාවරනි අනතුරුව පාටි දේශනීය ඇවැත් අට උදෙසනු ලැබේ. එක යම් භික්‍ෂණයක් නොගිලන්ව ගිතල් ඉල්ලාගෙන වලදානම් ඇයවිසින් ආර්යාවනි ගැරහය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය යුතුූ ඇවතකට පැමිණියමී භික්‍ෂණීන් හමුවෙෙහි ඇවැත් දෙසිය යුත්තේය දෙක යම් භික්‍ෂණයක්ක් නොගිලන්ව, ගිතෙල්, තලතෙල්, මී පැණි, උක්සකුරු ගොඩමස් දියමස් කිරිහාදයේ ඉල්ලාගෙන වළදානම් ඇයවිසින් ආර්යාවනි ගැරහි යුතු අයෝග්‍ය වූ නැවත දෙස වූ දෙුතුූ ඇවතකට පැමිණියමී භික්ෂණීන් හමුවවෙෙහි ඇවැත් දෙසිය යුතුයි. තතියානු සාාවනයට යට දැක්කූ අයුරුයි. පාටි දේශනීය ඇවත් අට මෙතකින් නිමයේය පන්සත්තවක් සේකයා සිකපද හා ශප්ත අධිකරන සමත ධර්මද භික්‍ෂූ පාතිමෝක්ෂයහි දැක්කූ අයුරුයි. ආර්යාාවරුණ නිධානය උදසන ලදී එසේම අට පරිජි ඇවැත් සතලොස් සඟවිසේස් ඇවැත් තිස් නිසඟි පචිති ඇවත් එකසිය හැටහයක් පචිති ඇවත් අටක් පාටි දේශනීය ඇවැත් පන්සත්වක්ෂේ කියාසික පද හා ශප්තවිද අධිකරන සමත ධර්මද උදසන ලදී මෙතෙක් භික්ෂණී ප්‍රාතිමෝක්ෂයහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේසිකපද අඩමසක් පාස උදසිය යුතු බව පැමිණේ. සමග වූද සතුට වූද විවාද නොකරන්නා වූද සියල්ලැන් විසින් ඒඒ සිකපදේහිලා හික්මිය යුතුයි. විස්ථාර උද්දේසයයි, භික්‍ෂණී පාතිමෝක්ෂය උපග්‍රන්ථය එක දින වශයෙන් පොහොය තුනකි චාතුද්දසී පන්න රසී හා සාමග්ගී වශයනිි. ඉරතුවකට පෝය අටක් වෙයි එයින් තුන්වැනි හත්වැනි පොහෝදින චාතුද්දසී නමිනුත් ඉතිරිහය පන්නරසී නමිනුත් හැදින් වෙයි. මෙසේ අවුරුද්ධට චාතුද්දසී පොහොය දින හයක් ලැබෙන අතර පන්න රසී පොහෝ දින අටලසක් ලැබයි සියලුම පොහෝදින සූ විස්සකි පෑලවිය දියවක තියවක ජලවක ආදී විසින් තිති තුදුසක් පිරීමෙන් චාතුද්දසීයත් පහළුවක් පිරීමෙන් පන්න රසීයත් ලැබේ පොහොය කිරීමේදී චාතුද්දසී දිනයක් නම් අජ්ජු පෝසथෝ ාතුද්දසෝ කියාද පන්න රසී දිනයක් නම් අජ්ජු පෝසथෝ පන්න රසෝ කියාද යොදාගතයුතුය. සාමගගී උපෝසතයට දින නියමයක් නැත යම් දිනක බේදවී ගිය භික්‍ෂු සංගයා සොකිය සාමග්‍රිය පතා එක්වී පොහොය කෙරෙත් නම් ඒ සාමගගී පොහොයයි. එයට චාතුත්දසී හෝ පන්න රසී බවක් අවශ්‍ය නොවේ. අජ්ජු පෝසතෝ සාමගගී යැයි යොදාගතයුතුය. දෙක උපෝසත දිනය පොහය කිරීමට ප්‍රමාණවත් භික්ෂූන් ඇති බව ඔවුන් සභාග ආපත්තිවලට නොපමිණ බව හා සීමවෙහි බැහැර කළ යුතු කිසිවක් නැති බව යන සිව් කරුණු සම්පූර්ණ වීමෙන් පොහොය කිරීමට කාලය එළඹෙයි. තුන පොහොය කිරීම දින වශීෙන් තුනක් බව මුලදී අංක එකේ දැක්වීම. කරන්නන්ගේ වශයෙන් ද සංඝ ගන, පුද්ගලයයි උපෝසත තුනකි සංගහ උපෝසතයට යටත් පිරිසයින් භික්ෂූන් සිව්නමක් සීමාව තුළ සිටිය යුතුය ගන උපෝසතයට ද භික්ෂූන් තුන්නමක් හෝ දෙනමක් සිටියයුතුය පුද්ගල උපෝසතය වනාහි එකම භික්ෂුවක් ඉටා ගැනීමෙන් කරගන්නා උපෝසතයකි කළේුතු ආකාරය වශයෙන්ද උපෝසත තුනකි සුතුද්දේශ පාරිසුද්දී අධි්ඨාන නමිණ සුතුද්දේශ යනු ප්‍රාතිමෝක්ෂය දෙසීමය එද එක නිධානය දෙසා ඉතිරි කොටස අසා ඇතිපරදිී සිහිකර ගැනීම දෙ නිධානය හා සිව්පරිචි දෙසා ඉතිරි කොටස අසා ඇතිපරිදිී සිහිකර ගැනීම තුන නිධානය පරිජි හා සඟවෙසෙස් දෙසා ඇති ඉතිරි කොටස අසා ඇති පරිදිී සිහිකර ගැනීම හතර නිධානය පරිජි සඟවෙසෙස් හා අනියතාපත්ති දෙෙසා ඉතිරිය අසා ඇති පරිදිී සිහිකර ගැනීම පහ නිධානය පටන් මුළුල්ලේම දෙසීම යැයි ආකාර පහකි පාරිශුද්ධිය යනු පිරිසිදු බව කීමයි උපෝසතාගාරයට භික්‍ෂූන් තෙනමක් රැස්වූ කල ඒ තිදනා වහන්සේ අතරින් ස්ථවීර භික්‍ෂුව ඥත්තියද පිහිටවා පසුව පාරිසුද්धෝ අහ ආවුසෝ බන්තේ පාරිසුද්ෝති ම ධාරේතේ ආදන ඔවනෝුන් තමතමන්ගේ පිරිසිදු බව ප්‍රකාශ කළ යුත්තය පාතිමෝක්ෂය දෙසීමක් නැත සීමාවට දෙනමක් රැස්වූ කල nyaත්තිය නොතබා කියනලද පරිදි පාරිශුද්ධය පමණක් ඔවුනෝනට ආරෝචනය කළයුත්තේය අධිෂ්ඨානය එකම භික්‍ෂුවගේ උපෝසතය වෙයි අජ්්‍ය මේ උපෝසතෝ පන්න රසෝ යැයි වශයෙන් ඉතා ගතයුතුය අතර පාමොක් යනු සීලේට නමකි. අපායාදී දුක්වලින් හා අත්තානුවාද ආදී බයින්ද ආරක්ෂා කරන හෙයින් සීලේට එනම් වෙයි. එ දක්වන ග්‍රන්තයද උපචාර වශයෙන් ප්‍රාතිමෝක්ෂය යැයි කියනු ලබේ. ප. කරුණු නවයකින් පපුර්ුව කෘතිය සම්පූර්ණ වෙයි ද පහන් දැල්වීම අසුන් පැනවීම පැන් එලවීම චම්දය පිරිසිදු බව ගෙනීම රිතුකීම භික්‍ෂූන් ගණන් ගැනීම භික්ෂණීන්ට අවවාද දීම යන නවයි මෙහි පහ හා හාය සටහන් චන්දය හා පිරිසිදු බවගෙනීම එකක් වශයෙන් ගැනීමෙන් කරුණු අටකට ගුණු කරන අවස්ථාද ඇත ය පාමොක් දෙසීමේදී තම තමන් Aඒ සත් ඇවැත් කඳුුවලින් පිරිසිදු බව කීමය දේශක භික්ෂෝ විසින් නිධාන ආදී පරිච්චේ දෙයක් පාසා එහි අවසන භික්ෂන්ගේ පිරිසිදු බව තෙවරක්ම විචාරණු ලැබේ එහිදී ඇවැත් නැතිනම් නි්ශබ්දවීමෙන් තම පිරිසිදු බව පලවෙයි අ පරිජවීම නම් කෙලසුන් විසින් පරදනු ලැබීමයි එතැන් සිට ඔහු භික්‍ෂූඋත්වයෙන් සලකුණු නොලැබයි ගිහියකු වැනිිය අ අදිසීලය නම් උපසම්පදා සීලයයි සලයන් අතර ශ්‍රේෂ්ඨ සීලයහෙයින් ඊට අදි සීලය යැයි කියනු ලැබේ නමය කාරුණුහායකෙන් යුක්තව කරන ප්‍රතික්ෂේපයෙන් උපසම්පදාව ප්‍රතික්ෂේප වෙයි එක උකටලී වසිත දෙක ගිහි බව පතිමි යැයි ඇවිසින් කීයුතු බව තුන එය වර්තමාන කාලයෙන්ම කේයුතු බව අතර වචනයෙන්ම ප්‍රකාශ කළේතු බව පහසිහඇත්තෙකු ඉදිරියේ කීම ඇය ඒ ඇසිල්ලහිම ඔහු දැන ගැනීම. යන කරුණුහායෙන් යුක්තව කරන ප්‍රතික්‍ෂේපයෙන් උපසම්පදාව ප්‍රතික්‍ෂේප වෙයි. දහය මිනිස් දහමට වැඩියූ ගුණදම් උත්තරි මනුෂ්‍යධර්ම නම්වේ. දසකුසල් මිනිස් දහමිය ඉන් මත්තේ වූ ධ්‍යාන මාර්ග පලාදිය උතුරු මිනිස් දම්ය. එොළහාසාංසාරික පැවැත්ම තිලකුණට නගා බලන යෝගාාවචර භික්ෂුවට තමා ධ්‍යාන මාර්ග පලාදියයට නො පැමිණම පැමිණියමී වැරදි අදහසක් උපදී එය අධිමානයයි එ හැඟීමකින් තමා කරෙහි මාර්ග පලාදිය ඇතැයි කියන්නකුට උතුරු මිනිස්දම් පලකිරීමෙන් පරිජි නොවේ. දොළහා ඇවතින් පිරිසිදු බවපදන භික්‍ෂුවට මුලමැද අගයන තුන් තැන්හිදීම සංඝයාට අවශ්‍ය වන හෙයින් මේ ඇවැත් තෙලසට සංගාධ සේස යැයි කියනු ලැබේ. මේ, ගරුක ආපත්තියට පැමිණි භික්ෂුව ඉන්මිදීම සඳහා මුලදී පිරිවෙස හා මැදදී මානත ලබා ගැනීම සඳහාත් අවසන අ්බානය සඳහාත් සංඝයාගේ පිහිට අවශ්‍යය දහතුන සුගත්වියත මැදුුම් පිරිමියකුගේ අතින් වියත්තුනකි වඩු රියණින් රියන් එක හමාරකි දාහතර සඟවෙසෙස් ඇවතට පැමිණි භික්‍ෂුව ඒ සඟවාගෙනසිටීමේ වරදිින් මිදීම සඳහා විද යුතු දඩුවම පිරිවෙස් නමී. පැමිණි ඇවැත් ගණනට හා සඟවාගෙන සිටි දින ගණනට පිරිවෙස් පිරිය යුතුය දිනගණන් හා ආපත්ති සංඛ්‍ය அමතக்கணம் උපசම්පதா වූ දිනය පන් පරිවෙස් සමාදන් වූ දිනය දක්වා මේ தண்டුවම விந்திய යුතුය. பிரிவச ஆக்கார விසි சத்தර එක அடி්ச்சන්න ප්ச்சන්න துண சுදදන්ත. අත්හා හතර සමෝධන නමිනි. පහළව භික්‍ෂෝට ගරු කිරීම மானනත් නමි ඇවැත් සඟවාසිටි භික්‍ෂුව කලක් පරිවාසයந்துදඩුවම්විද පසුව මානතද පිිය යුතුය මෙය රැකිය යුත්තේ සද්දිනත් තුළ පමණි ඊට පසුවොහෝ අභානයට සුදුස්සකවෙයි. மாනතද සිව අරුය එක පටිච්චන්න දෙක අපටිච්චන්න துண පக்க හතර සමෝධන විසිනි. පිරිවෙස හාමානත රකින භික්ෂුව ඒ රකින කාලය තුළ සෙසුභික්‍ෂූන්ගේ අභිවාදනාදිය ලැබීමට සුදුස්සෙක් නොවෙයි. ඔවුන්දුටු විට අසුනෙන්නගී ගරු කළයුතුය. උපසම්පදාදීවිනය කර්මවලට සහභාගීවීමට නොහැකිය පිඩපාතාදී වත් සමාධනක් වීමද නොවේ. පියවි භික්ෂූන් ඉදිරිියෙන් යෑම් ඊම් හෝ යටත් පිරිසන්. හෙරණුන් අතින් වුවද වුවටැන් ගැනීම තහනම්ය. අනතුරකදී හැර අරමින් බැහැරයාෑමටද නොහැකිය. දාසය අනියත යනු අවිනිශ්ෂිත යනතේරුමයි. භික්ෂුවකගේ පැවැත්ම පාරාජිකාවිට සංගාධි සේසයකට හා පච්චිතයටද සාධාරණනම්, වරින් දඩුවම් දිය යුත්තේ දේ නිශ්්‍යයක් නොවන හෙයිනිී. ඒ යදුට සෝවාන් කෙනෙකු වැනි විශ්වාශ කටයුතු කෙනෙකු ගේපති ඥාව පරිදි ආපත්ති ආරෝචනය කටයුතුයි. දහත සෝවාන් පලටි ප්‍රමිණි ආර් ශ්‍රාවිකාව විශ්වාස කටයුතු වචන ඇත්තියකි. දට තමන් සතු අකපදයක් භික්‍ෂූන්ටදී ඇවැත් දෙසා ගැනීම නිසඟි පචිතිවලින් දැක්වේ. එය සංඝයාට හෝ ගනයාට හෝ පුද්ගලයකුට දිය හැකිය. ඔවුහු එය නිසාච්චනය කළ භික්ෂුවට ආපසු පවරාධිය යුතුය. එසේදීම යුතුකමක් මෙන්ම නොදුනහොත් විනේ වරදකටද හසුවන බැවිනි. දහනමය භික්ෂූන් විසින් අතුළ කටිනසිවුර අට වැදරුම් හේතු අතුරෙන් එකකින් හෝ අවලංගුවේනම් ඒ කටිනෝද්ධාරයයි කටිනය ඉදිරීමයි. මසා අවසන්කිරීමෙන් හෝ කටින බව අවලංගුවීමෙන් සිවුරක් ඇතිකල් හිී හෝ මීියන් කෑමෙන් හෝ සොරුන් පැහැරගැනීමාදෙන් සිවුරක් නැතිකල් හි නො ඉතා වරක් දරන භික්ෂුවට නිසඟ පචිටිවේ. විස්ස කටනය ගත් භික්ෂුවට චීවර මාසයත් අනතුරුව එළඹෙන හේමන්ත ඉර්තු වේ හාර මාසයත් යන පස්මාසය හැර ඉතිරි කාලයේ තුළ ලැබනිසිවුරු නොකල් සවුරුයි කටිනේ නොගත් භික්ෂුවට චීවර මාසය හැර ඉතිරි එකකොළොස් මාසය තුළ ලැබනිසිවුරු නොකල් සිවුරුයි குவ சித்தம் பாාத்தயති பாචத்தியம் ஆறு ஆார்ගேட்டு බාதா කரමன் පැවති குුசால் மහ කரண ஹலனபவின் தேயானோவாக்கூமே அவත්வලට பச்சித்தியை කියනු ලබே வி ஆகන්துக்கயන සඳහාபிළියலළ බத்தට ஆவாசத்தபி யைக்கியத்து භික්ෂූන් සඳහා පමණක් නොව මගියන්ට ගිලනුන්ට හෝ වෙනද්දිලින් දුන් සඳහාද සකස් කරන ලද්දකි. මෙසේ ආගන්තුකයන් හා දෙලින් දන් සඳහා පිළියල කළ දාන ශාලාවක උපසපන් භික්‍ෂුවකට වලඳී ඇහැක්කේ දවසක් පමණි ඉන්මත්තෙහි වලදන්නාහට පචිතිවේ. විසිතුන දායකයන්, භික්ෂූන් හමුවට පැමිණ ඔබ වහන් සේලාට බතින් පවරමී කරන අකප නිමන්ත්‍රණයකින් හෝ භික්‍ෂූන්දායකයන් වෙද ගොස් අපට බදධවයි ඉල්ලන අකප වි්ඥත්තියකින් ලැබූ භෝජනයක් සිව්ු නමක් හෝ වෙන වෙනම හෝ ගොස් වලදාද එයට ගණභෝජනයය කියනු ලැබේ හතර ආරාධිත ක්‍රමය ඉක්මවා වැලඳීම පරම් පරභෝජනයයි ඇරයුම් එකක් දෙකක් හෝකහිපයක් ලැබූ පික්ෂුව මුලින් පිළිගත් ඇරයුම්වලට පස් දැහැමියන් හෝ නොයවා පසුව පිළිගත් ආරාධනය ඉවසාගොස් වදාලනම් ආරාධිත ක්‍රමය වෙනසූවා වේ ඊට පරම්පරභෝජනයයි කියති ප මෙහි පවාරණය නම් ප්‍රතික්ෂේපයයි වලදමින් සිටි භික්ෂුවක් වෙත එලූ බෝජනය පිළිගන්වන්නා හෝ අත්පස සිටියදී. හිස සැලීමමාදියෙන් හා වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කරයිනම් බෝජනය පවාරණය කළේ වේ. විනයානුකූලව ඉතිරිකර නොගත් භෝජනයක් හැර වෙන කිසිම දෙයක් ඒ දවස තුළ අනු බව කරනු නොවටී විසිහය සන්නිදිය යනු තැන්පත් කොට තැබීමයි භික්‍ෂෝ පිළිගති යාවකාලික හෝ යාමකාලික වූ කෑයුතු පිය යුතු දෙයක් තැන්පත්කොට තබා එක රැයක් ගතවීමෙන් සන්නිදිවේ ඒවල දන්නාහට පචිති වේ. විසිහත. සුගත් අඟල මැதுම් පිරිමයකුගේ අතින් අඟල් තුනකට සමානවේ. එමදු සුගත් අගලින් අங்கள் අටක් වඩුරියණින් එකකි. තවත් තැනක මැதுුම් පිරිමයකුගේරන සුගත් අත්ලට සමානයයිද සඳහන් වේ. විමසය යුතු තැනකි. විසි අට පාටි දේශනීය ආපත්තිද. දෙසා ගැනීමෙන් පිරිසුදු බවට පැමිණෙන ඇවැත් කොටසකි. ගැරහේ යුතු බැවිෙනුත් අස ප්‍රය බැවිෙනුත් වරදට හේතුූ ඇවැත් කොටස්, සෝහං බන්තේ, පාටි දේශනීයං පත්තියං ආප්ජිං තා තුම් හමූලේ පටිදේශයමි විසින් දෙසනු ලැබේ. විසිනමය සේකනම් මාර්ග පලෑන්ට පැමිණි ආරයෝය ඔහු ඒ සඳහාහික් මෙන බැවිනි. යම්කිසිකුලයක් ශ්‍රද්ධාවෙන් දියුණු වුවත් ධනයෙන් දුප්පත් නම් එබඳ කුලවලට භික්‍ෂ සංඝයා සේක සම්මුතිය ප්‍රධානය කෙරෙති සේක සම්මුතිය ලත්කුලයකින් ආරාධනයක් නොලැබ ආමිසයක් පිළිගැනීම නොවටී ති සේකයා යනු හික්මිය යුතු යන තේරුමයි භික්ෂුවක් විසින් හික්මිය යුතු චාර්ත්‍රකම දැක්වීම වශයෙන් වදාළ සික පද කොටසකි ඒ ඒ සිකපද උල්ලංගනය කිරීමෙන් දුකුලා ඇවත්වේ. තිස්සක සංඝයා ධර්ම විනය හා ආ පත්තියට පැමිණි භික්‍ෂුවද යන සිව් කරුණු හමුවෙහි විසදයයුතු අධිකරණය සම්මොක විනයයි. තිස් දෙක හේතු රහිත ශීල විපත්ති ආදියෙන් චෝදනා කරනු ලැබූ දබ්බ මල්ල පුත්ත වැනි රහතුන්ට දියයුතු අධිකරන වෙසසකි සතිවිනය. තිස්තුන ගර්හ භික්ෂුවවැනි උතුම් මූභික්‍ෂූන්ට දියයුතු විනය ක්‍රමය, ල් හවිනය නමින් දැක්වේ. තිස්හතර අනියතා පත්තන් හි කී පරිදි වවාල භික්ෂුව වැනි භික්ෂූන්ටර් ඔවුන්ගේ ප්‍රතිඥාව අනුව දිය යුතු විනයර්ම ප්‍රතිඥ්ඥ නමී තිස් පහ යම්විනය කර්මයකදී ධර්මවාදී භික්‍ෂූන් වැඩි පොරසිටිත් නම් එබඳු අධිකරන සමතයට මූියසික යැයි කියවු ලැබේ. තිස්හය ලාමක ඇවැත්වලින් වැඩිහිටි භික්ෂුව පාපී සංඛ්‍යාවට ගැනේ. එබඳ පාපී භික්‍ෂූන් උදෙසා නියමිත විනය ක්‍රමය තස්ස පාපෙයාසික නම්වේ තිස්හත, ය අධිකරණයක් පිළිබඳ කරුණු සෙවීමේදී ඒ සංඝයාගේ බේ දේ පිණස පවතිීනම් එබතු අධිකරණය ගූතයක් තනවලින් වසාදමායට පත්කිරීමක් මෙන් අවතාදමාද විනිශෂයන කෙරේද ඊට තිනවත්තාරකයයි කියනු ලැබේ මේ සත්විද සමත ධර්ම මගින් ඒ අධිකරන විසදය යුතු ක්‍රමය මෙසේය விவாதாதி கரணய எனம் சம்முக்கவினேன் ஹா ஏ புய்யாசி கா வேந்த அனுுவாதி கரணய எனம் சம்முக்கவினேன் சத்திவினையின் அமுழ்கவினேன் ஹா தினவத்தா கரணேந்த ஆபத்தாதி கரணய எனம் சம்முக்கவினேன் பிரத்திக்்ஞாவின் ஹா தினவத்தாரக்க எந்த චාදිකරණය එනම් සම්මුකවිනේந்த විසඳිය යුතුයි. තිස්සට ගරු ධර්ම අටකි ඒවා භික්‍ෂණීන් විසින් පිළිපැදිය යුත්තේය. එක. භික්ෂණිය තම උපසම්පදාවෙන් සියයක් වස් ඉක්මවා සිටියද. එදවස් උපසම්පන්න වූ භික්‍ෂුවට වැදිය යුත්තුවය ගරු බොහුමන් තැක්විය යුතුය. දෙක, භික්‍ෂූන්ගේ ආරාමයකෙට ආසන්න වූ මෙහෙන වරක විසිය යුතුය තුන අඩමසක් පාසා භික්‍ෂූන් කරා එළඹ පොහෝ විචාල යුතුය අවවාද ලබා ගත යුතුය. හකර වස්විසූ භික්‍ෂුුණය උබතෝ සංගයා කරෙහි පවාරණය කළ යුතුය ප ගරු ධර්මයන්ගෙන් පිරිසිුඳදු බව කැමැති භික්ෂුණීය අඩ මසක් නත පිරිය යුතුය හය දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි හික්මිය යුතුය අනතුරුව උබතෝ සංඝයා කෙරෙහි උප සම්පදා බව ලැබිය යුතුය. හත මොනම කරුණක්කදීවත් භික්‍ෂූන්ට නින්දා පරිබව නොකළ යුතුය අට භික්ෂණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතුය භික්‍ෂුණීහු භික්‍ෂූන්ගෙන් අවවාද ලබාගත යුතුය. තිස්නමය සයාකාර ශික්ෂාව නම් එක සතුන්මැරීම හෝ හිංසා නොකිරීම දෙක සොරකම් නොකිරීම තුන බඹසර හැසිරීම හතර බොරු නොකීම පහ රහමරු නොබීම ඇය විකාලයහින් නොවලදීම උපග්‍රන්තය නිමියේය